ප්‍රශ්න තියෙනවනම් අද ප්‍රශ්න අහන්න පුළුවන්. තියෙන ප්‍රශ්න ගැටළු ඉන්න ආසනයේ ඉඳගෙන අහන්න චෝරන් කටියට එක උපකාරයි. එතනදී සෝවාන් පුද්ගලයාගේ ඉඳලා අරියත් මාර්ගය දක්වා අවිද්‍යාව තියෙනවා යන්න නොවේදී. දිට්ඨි සම්පන්න පුද්ගලයා වෙච්ච දවසේම අවිද්‍යාව නැති වුණා. මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය අවබෝධය සමගම විද්‍යාව පහළ වුණා, අවිද්‍යාව නිරුද්ධ වුණා. නමුත් අවිද්‍යා ආශ්‍රවය කියන එක විතරයි තියෙන්නේ, අවිද්‍යාව නැහැ. එතනින් පස්සේ අවිද්‍යා ආශ්‍රවය කියන එක විතරයි සියක පුද්ගලයාට තියෙන්නේ. පෘථග්ජන පුද්ගලයාට අවිද්‍යාවෙන්ම යුක්ත ඒකයි අවිද්‍යාපච්ච සංකරය. අවිද්‍යාවෙන්ම සිතින් කියින් කිරින් කරනකොට ඒක කුසල වුණොත් කර්ම වෙනවා, අකුසල කුසල වුණොත් කුසල කර්ම වෙනවා. එයාට ඒ සිතින් කියින් කිරින් අකුසල වුණොත් අකුසල කර්ම වෙනවා. අනිත් කෙනාට අවිද්‍යා ආශ්‍රවයක් කියලා කියන්නේ අවිද්‍යාව නැ සිහි කළොත් සම්මාදිට්ඨියම තමයි, කුරුව විතරයි තියෙන්නේ. නමුත් අවිද්‍යා අනුසය කියන එක තියෙනවා. ඒ අනුසය කියන එක අවිද්‍යාව කියන ගණයට කියන්නේ නැහැ. තේරෙන්නේ නැද්ද? ඒ නිසා පෘථග්ජන පුද්ගලයාගේ එයි අනිත් අයට ඔක්කොම අවිද්‍යාව තියෙනවා කියලා විවහාර කරන්නේ. දිට්ඨි සම්පන්න පුද්ගලයා නැත්නම් සෝවාන් ඵලයට පත් වෙච්ච දවසේ අවිද්‍යාව කියන එක සම්පූර්ණ දුර වුණා. එදා ඉඳලා විද්‍යාවම තමයි. නමුත් අවිද්‍යාව ආශ්‍රය කියන සතර බොහෝ කාලයක් හුරු කරපු බොහෝ කල් සිට පැවතෙන කෙලෙසයක් තියෙනවා. ඇත්ත දැනගත්තට සිහිය නුවණ තව වැඩිලා මදිකම නිසා අවිද්‍යාව ඇත්තෙක් වගේ කටයුතු කරනවා අසිය නිසා. නමුත් ඒ අවිද්‍යාව නිසා නෙමෙයි. හරි, තව මොකද්ද? උච්ච දෘෂ්ටිය හා යෙදුණු තණ්හාවයි විභව තණ්හාව. නැමෙමයි ඒ දෘෂ්ටිය ගත්තහම පටිසම්භිදා මග්ගේ දිට්ටි කතා කියලා කොටසක් තියෙනවා. කෙනා කෙනා බලා ගන්න, ඔගලන්ට ඒක උත්තර හම්බ වෙනවා. දිට්ටිය ප්‍රධාන වශයෙන් 62ක් වුණාට ඒක ප්‍රභේද වශයෙන් 304ක් දක්වා වැඩි වෙනවා. එතකොට අන්තග්‍රාහක දිට්ටි, අනත්ග්‍රාහක දිට්ඨි, ආස්වාද දිට්ඨි, මේ වගේ දිට්ඨි ගොඩක් තියෙනවා. එතකොට උච්ඡේද දෘෂ්ටියේ ඇතුළත ප්‍රභේද රාශියක් තියෙනවා.
ශාස්ත්‍ර දෘෂ්ටියේ ඇතුළත ප්‍රභේද රාශියක් තියෙනවා. එතකොට ඒ ප්‍රභේද එකතු කළා තමයි ප්‍රධාන දිට්ඨි අංග 62ක් කියන 62 ඇතුළේ තව ප්‍රභේද වෙදෙනවා. එතකොට උච්ඡේද දෘෂ්ටියේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා මොකක්ද? නැවත ඉපදෙන්නේ නැහැ. ආයේ උපදින්නේ නැහැ සත්වයා. නැත්තම් පුද්ගලයා කියන කාරණාව උපදින්නේ නැහැ කියන අදහස තමයි තියෙන්නේ. ඒක එක එක ප්‍රභේදයන්ගෙන් එන්න පුළුවන්. සංජීවන්ත ශරීර ජීවිතයේ ශරීරයේ දෙකම එකයි. ජීවිතය අවසන් වෙනකොට ශරීරය අවසන්, ශරීරය අවසන් වෙනකොට ජීවිතය අවසන්. එතනින් පස්සේ තුච්චයි, ඉවරයි, ශුන්‍යයි. ආයෙත් දෙන්නේ වගේ උච්චේ දෘෂ්ටි ඇති වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, තව මේ සමාපත්තියට සමවැදුනහම නැත්තම් මේ සමාපත්තිය ඉපදුවට පස්සේ එතන නිට්ටයයි සැපයි සදාකල්කයි ආයෙ උපදින්නේ නැහැ කියලා අරූපතල වඩන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒක උච්ඡේදයි. ආපහු මේ සත්‍යයේ ගතිය කල්ප 60000යි තියෙන්නේ. එතෙක් මුකුත් කරන්න බෑ. උඩට පහතට සතර ඇවිදලා ඇවිදලා කල්ප 60000කින් පස්සේ ඉවරයි කියලා. ඒ වගේ උච්ඡේද දෘෂ්ටිය එක එක ප්‍රභේද වෙනවා. ප්‍රභේද වෙනවා. එතකොට ඒ උච්ඡේද දෘෂ්ටිය හා බැඳිලා ඇති වෙන තණ්හාවක් තියෙනවා. ඒකට තමයි තිබව තණ්හා කියලා කියන්නේ. ඒක හොඳයි ගොඩක්ම මම කියේ පොත්පත් හොඳට බලන්න කියලා. පටිසම්භිදා මග්ගේ ditthi කතාව කියවන්න. ditthiya කියන්නේ මොකද්ද? ditthi පරිඋත්ථානේ ditthi එකගේ අවදි වීම මොනවද? ditthiye දුරු වෙන්නේ කොතනින්ද? මේ එතකොට දිට්ඨින්ගේ පැන නැගීම මොන ආකාරයකින්ද? දිට්ඨියකට උදව් වෙන ධර්මතා මොනවද, කීයක් තියෙනවද කියලා මේ හැම එකක්ම උගන්වනවා. දිට්ඨි කියන වචනේ අර්ථය පව උගන්වනවා. ඒ නිසා මේ උගන්වන කෙටි දෙකකින් නෙමෙයි දහස්පස අපිට දක්ෂයක් වෙන්න ඕනේ හැම කෙනෙක්. එතකොට අපිට දිට්ඨිය සම්බන්ධව අපිට තව හොඳට තේරුම් ගන්න ඕනේ කියන්නේ. ඒ වෙලාවේදී ඒක අරගත්තාම හොඳට බලනවා, බලලා පුළුවන් තරම් මතක තියාගන්නවා. එතකොට එයා දන්නවා අපි එදිනෙදා ආයතන පරිහරණය කරනකොට ඇති වෙන අරමුණක පව දිට්ඨිය ඇසුරු වෙන ආකාරය බෙදනවා. ආස්වාද දිට්ඨි කියලා අපි කියමු. ආස්වාදය අනික දිට්ඨිය අනික. ආස්වාදය අරගෙන දිට්ඨියක් තියෙන්න පුළුවන්. ඒකට කියනවා ආස්වාද දිට්ඨි. එතකොට ඒකද උච්ඡේද වශයෙන් සාසත වශයෙන් බෙදෙන්න පුළුවන්. කෙටියෙන්ම ගත්තාම දිට්ඨිය කියන එක සාසත උච්ඡේද කියන ගති දෙකට බෙදෙන්නේ. ඇයි මේ ගති දෙකට බෙදෙන්නේ? අපි කියමු සත්‍යෙක් පුද්ගලෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා කියන හැඟීම ලෝකෙ තියෙනවා. එතකොට දැන් මේ ඉන්න සත්‍යයට එක්ක මරණයන් පස්සේ උපදින්න ඕනේ, එක්ක මරණයන් පස්සේ උපදින් නැති වෙන්න ඕනේ. වෙන කොහටවත් යන්න බෑ. ওই ගති දෙකෙන් එකක් අනිවාර්ය වෙන්න විතරයි. දැන් සත්‍යෙක් ඉන්නවා, පුද්ගලෙක් ඉන්නවා කියලා ලෝකෙ තියෙනවා. විවහාරයක් ලෝකයාගේ සංඥාවක් තියෙනවා. එතකොට ඉන්න කෙනාට ගති දෙකක් නියතයි. මොකද්ද? එක්ක මරණයෙන් පස්සේ උපදිනවා, එක්ක මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ. මරණයෙන් පස්සේ උපදිනවා කියන එක මොන විදිහකට විස්තර කළා? ඒක ශාස්ත්‍ර දෘෂ්ටියම තමයි. ඒකේ ඒ දෘෂ්ටිය එක එක ආකාරයකට එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කියමු
අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ජීවිතය අනිකක් ශරීරය අනිකක් කියලා ගත්තාම ජීවිතය නැති වෙනවා ශරීරය නැතිව ජීවිතය කියලා නැත්තම් කෙනෙක් මරණය පස්සේ උපදිනවාද කියලා අහනකොට සමහර තැන්වලදී මම දැකලා තියෙනවා පිටකේ නෙමෙයි ආශ්‍රිත ග්‍රන්ථවල උත්තර දෙනවා නච්චසෝ ඤාඤ්ඤෝ බොහෝත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කියන තැනක එහෙම උත්තර දුන්නත් වැරදි ඒකෙන් අදහස් කරන්නේ නච්චසෝ ඤාඤ්ඤෝ කියලා බොහෝත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි ඒ කියන්නේ මේ ශරීරය යන්නේ නැහැ මේ ශරීරය සම්පූර්ණ නිරුද්ධ වෙනවා නමුත් නොවනවත් නෙමෙයි හිතේ හැපත්තට යනවා ඈ කියන තැනකින් රූපකයෙන් පනවන්න නැතුව නාමකයෙන් පනවනවා සමහර කෙනෙක් නාමකයෙන් පනවන්න නැතුව රූපකයෙන් පනවනවා ඒ වගේ නාම ධර්ම ටික මෙතන හිඳෙනවා නමුත් රූපී ආසන්න තලයේ වගේ උපදිනවා කියන තැනකින් නාමකය නැතුව රූපකයෙන් පනවන්න පුළුවන් එතෙන්දී මේ විදිහට විස්තර කෙරුවත් නච්චසෝ නචඤ්ඤෝ කියලා විස්තර කෙරුවත් සාස්ත්‍ර දෘෂ්ටියම කුමන ආකාරයකට හෝ උපදින්නේ නැහැ කියලාම විස්තර කෙරුවොත් ඒක උච්ච දෘෂ්ටියකට අහු වෙනවා. ලෝකේ හැම වෙලාවෙම ප්‍රශ්න අහන්නේ ආත්ම සංඥා විඳලා. මේ වෙලාවේදී සුත්තවත් ආර්ය ශ්‍රාවකගේ ලක්ෂණය තමයි ඒ අහන දෙයට උත්තර දෙන්නේ. මේක තියෙනවා ප්‍රශ්නයක් අහනකොට කෙනෙක් ප්‍රශ්නයට පිළිතුරු දෙන ක්‍රම හතරක් තියෙනවා. යම් කිසි කෙනෙක් ප්‍රශ්න අහුවහම ඒ හැම ප්‍රශ්නයකටම ඍජු උත්තර දෙන්න යන්න එපා. හොඳට නුවණින් බලන්න ඕනේ මේ ප්‍රශ්නෙට උත්තර දිය යුතු ආකාරය. ඒකාංශ ව්‍යාකරණ කියලා සමහර දේවල් තියෙනවා ඒකාන්තෙන් තනි වචනකින් ඕකල උත්තර දුන්නේ නැහැ. අපේ නිකමට කිව්වොත් සංකත සිරෝධර්මයේ අනිත්‍යයි කියලා හුවත් ආයේක වෙන දෙයක් ඕක කියලා තනි වචනකින් උත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ තව උත්තර දෙන දෙන පරිපූචිතා ප්‍රශ්නය අහපු කෙනාගෙන් ප්‍රශ්නයක් අහනවා. අපි කෙටියෙන් ගත්තොත් මම මහතද කියලා නිකන් අහුවොත් කෙනෙක් කාට වඩාද කියලා අපිට ඔකේ අහන්න පුළුවන්. අවලාට වඩා ඒත් අපි දන්නේ නැහැ අහන්නේ. ඒ වගේ ප්‍රශ්නේ අහපු කෙනාගෙන් ප්‍රශ්නයක් අහලා පිටකේ පුරාවටම බලන බුදුරජාණන් වහන්සේ මොකක් හරි අහුවම හොඳයි. ගැහුවේ ඔබට හිතෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේ මට මේ විදිහට හිතෙනවා. ආ එහෙනම් ඒ විදිහට දරන්න. නැත්නම් ඒක වෙන්නේ මෙහෙමයි කියලා අපෝ ප්‍රශ්නේ අහන කෙනාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒකට කියනවා පරිපූජිතා. ඒකංශ ව්‍යාකරණ පරිපූජිතා ඊට කියනවා විභජ්‍යවාදී. අපි කියමු කර්ම කෙරුවොත් දුගතියට යනවම නේද කියලා කවුරු හරි අහුවොත් එතෙන්දී ඕ කිව්වත් වැරදි නැහැ කිව්වත් වැරදි. බෙදනවා. කර්ම තියෙනවා කුසල කර්ම කියලා අකුසල කර්ම කියලා. අකුසල කර්ම කළොත් දුගතියකට යනවා කුසල කර්ම කළොත් සුගතියකට යනවා කියලා අර අහපු වචනේට කර්ම කළාම දුගතියකට යනවද කියලා අහුවොත් අපි ඔව් කිව්වොත් දැන් කුසල කර්ම කළත් අපායට යනවා කියන එක අපි කියලා නෑ කිව්වොත් අකුසල කර්ම කෙරුවොත් අපායට යන්නේ නැහැ කියන එක කියලා. ඒ හින්දා ඒ වගේ තැනකදී අපි ඒක කරනව මොකද්ද? විභජ්‍යවාදී බෙදනවා. බෙදා දැක්විය යුතුයි. බෙදලා උත්තර දිය යුතුයි. කුසල කර්ම කර්ම කළාම අපාය යනවාද? කුසල කර්ම කියලා තියෙයි අකුසල කර්ම කියලා තියෙයි
කුසල කර්ම කළොත් අපාය යන්නේ දුගතියකට යන්නේ සුගතියකටමයි යන්නේ. අකුසල කර්ම කළාම දුගතියකට යනවා කියලා මෙන්න මේ වගේ දේවල් හදනවා. දැන් ඔය මම දැක්කා පහුගිය කාලවල වල පත්තරවල ජනමාධ්‍ය වල හරියට වාද විවාදයක් කරනවා ලෝකේ කුසලයයි පිනයි දෙකක්ද එකක්ද කියලා. තාමත් මං හිතන්නේ එහා ගන්න බැරුව. එක කොටසක් කියනවා එකයි කියලා. එක කොටසක් කියනවා දෙකයි කියලා. කිසිදු කෙනෙක් මං දැකලා නැහැ ඕකට සාධාරණ උත්තරයක් සපයනවා. ඕක විභජ්‍යවාදීව පෙන්වන්න ඕනේ දර්ශනයක් උත්තරයක්. කිසි කෙනෙක් විභජ්‍යවාදීව පිළිතුරු දිය යුතු ධර්මයක් නේද මේ කියලා දකින්නේ නැහැ ඒක. එක්කෙනෙක් කරුණ පිටකේ පුරාවට තියෙන එකතු කළා පිනයි කුසලයි දෙක එකක් කියන්නේ කරුණ සපයනවා. බලනකොට ඒ පැත්තටත් ගැලපෙනවා. නෑ මේක දෙකක් කියලා පෙන්වන්න පිටකේ තියෙන කරුණ එකතු කළා පෙන්වනවා. ඒ පැත්තටත් ගැලපෙනවා. ඉතින් ඕක තා වාද විවාද. නමුත් ඇත්තටම ඕකෙදි චූටි කරුණක් තියෙනවා. ඔය වගේ බෙදලා පිනයි කුසලයේ එකක්ද වෙන න්‍යායක් තියෙනවා දෙකක්ද වෙන න්‍යායක් තියෙනවා මෙන්න මේකයි හේතු කියලා බෙදලා පෙන්වනවා නම් ප්‍රශ්නේ ඉවරයි. ඒක කරනවා කරන්නේ නැහැ. මාස ගණන් අවුරුදු ගණන් තර්ක විතර්ක කරනවා වාද විවාද යනවා පත්‍රවල පිටු ගණන්. කාලය හරි අපරාධයක් මොනවා කියන්නේ. චූටි ප්‍රශ්නයක්. චූටි උත්තරයක් තියෙනවා. ඉතින් නුවණ නැතුව. ඒ වගේ උත්තර දෙන්න ඕනේ. ඊගාවට තියෙනවා තව එකක් තපනීය ප්‍රශ්න කියලා. තපනීය ප්‍රශ්න කියලා කියන්නේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. ප්‍රශ්නේ තබනවා. අපි කියමු ඒකට කියනවා දස අව්‍යාකත වස්තු කියලා. අව්‍යාකත කියලා කියන්නේ ඒතර අව්‍යාකත කියන වචනේ පිටකේ පුරාවට තැන් තැන් වලදී විවිධ අර්ථ දෙමින් නියෝජනය වෙනවා. අපි කියමු කුසල ධර්ම අකුසල ධර්ම අව්‍යාකත ධර්ම කියනකොට එතන අව්‍යාකත කියලා කියන්නේ කුසල අකුසල නොවු අර්ථේ. කුසලද නොවුණු අකුසලද නොවුණු කියන අර්ථයකින් තමයි අව්‍යාකත කියන්නේ. ක්‍රියා අව්‍යාකත විපාක අව්‍යාකත කියලා. මෙතනදී දස අව්‍යාකත කියලා කියන්නේ ව්‍යාකෘත නොවු නොකියන ලද තථාගතයන් වහන්සේ උත්තර නොදෙන කියන අදහසින් කතා නොකරන ගැන ව්‍යාකෘත නොකරන අදහසින් මොකද්ද සත්‍ය මරණයෙන් පස්සේ උපදීද කිසි වෙලාවකට ඒකට උත්තර දෙන්නේ නැහැ. සත්‍ය මරණයෙන් පස්සේ උපදින්නේ නැද්ද ඒකට උත්තර දෙන්නේ නැහැ. සත්‍ය මරණයෙන් පස්සේ උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්ද උත්තර දෙන්නේ නැහැ. සත්‍ය මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ නැත්තේ නැද්ද උත්තර දෙන්නේ නැහැ. ජීවිතයේ ශරීරයේ දෙකම එකක්ද උත්තර දෙන්නේ නැහැ. ජීවිතය අනික ශරීරය අනිකක්ද උත්තර දෙන්නේ නැහැ. කපණීය ප්‍රශ්න කියලා කියන්නේ කට වහගෙන සද්ද නැතු ඉන්නවා කියන එක නෙමෙයි. ඔයා මගෙන් ප්‍රශ්නයක් අහුවනම් සත්‍ය මරණයෙන් පස්සේ උපදීද කියලා ඒ ප්‍රශ්නය ඔයා තුල ප්‍රශ්නයක් හැටියට මම තබනවා. ඒක මම ලෙහන්නේ. ලෙහන්නේ නැහැ. හැබැයි මම ප්‍රයෝග කරනවා ඔය ප්‍රශ්නය අහපු එක වැරදි කියනක ඔයාට තේරෙන විදිහට මම උපායක් පෙන්නනවා. අපි එකමට කියමු ඈත වෙලක පඹයක් ඉන්නවා. නමුත් ගොඩාක් දුරයි අපි ඉන්න තැනට. පඹය බව පේන්නේ නැහැ. අපිට පේන්නේ මිනිස්සෙක් හැටියට. සත්වෙක් හිටගෙන ඉන්නවා වගේ පේන්නේ දැන් පුද්ගලෙක් හැටියට. අපි ළඟ ඉන්න කෙනෙක්ගෙන් අහනවා අර මිනිස්සයා මරණයෙන් පස්සේ උපදීද කියලා. එතකොට මම ඔව් හෝ කිව්වෝ නෑ හෝ කිව්වෝ දැන් මරණය පස්සේ උපදීද කියලා අහනකොට එහෙම අහන්න සුදුසු නෑ කියනවා. එයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ප්‍රශ්නය අවලංගු කරනවා. එහෙම අහන්න සුදුසු නෑ කියනවා. ඊට පස්සේ ඒ කියන්නේ මරණය පස්සේ උපදින්නේ නැද්ද? එහෙම අහන්න සුදුසු නෑ කියනවා මම.
ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරනවා. මෙයා කියන කින ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරනවා. ඒකෙන් ඒ මනුස්සේ මරණය පස්සේ උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙම හන්දා සුදුසු නැහැ. ඒ කියන්නේ මරණය පස්සේ උපදින්නෙත් නැහැ නැත්තේත් නැද්ද? එහෙම හන්දා සුදුසු නැහැ. ඇයි ඔබ හන්සෙම මහානහන එකට එහෙම හන්ද සුදුසු නැහැ කියන්නේ? මේ එන්නකො. යන්නකො නියරදිගේ පොඩ්ඩක් ඉස්සරහට කියලා යවනවා. ලං වෙනකොට පඹයක් බබ එයාට පෙවුනහම එයාට තේරෙන මං අහපු ප්‍රශ්නේ වැරදි. දැරි වෙලා පඹයා ඌතෙන මිනිස්සයා කියලා අහන ප්‍රශ්නේ වැරදි. මෙතන තියෙන අනාත්ම දෙයක් කියලා එයා කවදාවත් දකින්නේ නැහැ. දකින්න දැන්න මට යන්න පාර පෙන්නන්නද මම අර දෘෂ්ටිය තුල හිරකළු. සත්‍ය අර සත්‍ය මරණ පස්සේ උපදීද? ඔව් කියලා කිව්වොත් එයාට එතන පවතින දේ සැබෑවටම දකින්න බෑ කවදාවත්. දකින්න දැත්තේ යන්නේ නැහැ එයා. යවන්න ක්‍රමයකුත් නැහැ. නැහැ කියලා කිව්වොත් ඒත් එහෙමයි. වෙන්න පුළුවන් නැවෙන්න පුළුවන් කිව්වොත් ඒත් එහෙමයි. ඒ නිසා එයාගේ ප්‍රශ්නේ තවන කියලා කියන්නේ කතා නොකර ඉන්නව නෙමෙයි ප්‍රශ්නේ ලැහන්න. එහෙම අහන්න සුදුසු නැහැ. ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ සත්‍ය මරණයෙන් පස්සේ උපදීද කියලා මේ අහනකොට තථාගතයන් වහන්සේ ඒවට කියන තපනීය ප්‍රශ්න. ඇත්තටම ත්‍රිපිටකය ඉගෙන ගන්නවා කියලා කියන්නේ සාස්ත්‍ර ශාසනය ඉගෙන ගන්නවා කියලා කියන්නේ ධර්ම ඉගෙන ගන්නවා කියන්නේ මෙන්න මේ ක්‍රමෝපායන් ඉගෙන ගන්න එක. නැත්තම් අකුරු ගන්න ඕන කෙනෙකුට මේක කියවගෙන යන්න බැරි නෑ. නමුත් එතකොට ඉගෙන ගන්නවා කියන්නේ මේ ක්‍රමෝපායන් ඉගෙන ගන්නවා. කවුරුද ඇහුවොත් සෝමනස් එතකොට අපි මරණයෙන් පස්සේ ඉපදෙයි නේද? නැත්ත සත්‍ය උපදී නේද කියලා ඇහුවොත් තමන් තග්ගල හොඳට දන්නවා මොකද්ද? ඒක තපනීය ප්‍රශ්නය. මම මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් මෙයාට කවදාවත් අනාත්මය අවබෝධ කරවන්න බෑ. ඇත්ත පෙන්වන්න බෑ. ඇත්තට යොමු කරන්න මගක් නෑ. එහෙනම් එහෙම අහන එක වැරදි. ඒකට උපදින්නේ නැද්ද? එහෙම අහන එකත් වැරදි. ප්‍රශ්නේ සුදුසු නෑ. කිව්වහම එයාට ප්‍රශ්නේ තබල ප්‍රශ්නයක්මයි. ඇයි එහෙම කියන්නේ? එතකොට දේශනා කරන පටිච්චසමුප්පාදේ. එහෙම නැතිනම් අනාත්ම ස්කන්ධ ටිකක් තියෙන්නේ. ඒ ස්කන්ධ ටිකේ ඇත්ත ඇටි හැටි නොදන්නා කම නිසා සත්පුද්ගල සංඥාවක් මේ උපදවා ගන්නවා කියලා ස්කන්ධ ටිකට කෙරෙස් එකතු වෙලා හදාගන්න සිද්ධාන්තයක් හැටියට එන්නලා මරණයෙන් පස්සේ ආපු කෙනෙක්වත් මරණයෙන් පස්සේ යන කෙනෙක්වත් මේ මෙතනදී ප්‍රතිසම්පාද ධර්මතාවයක් කියන ටික පැහැදිලි කරනවා. පැහැදිලි කරන්ද මගේ හෙලිපෙලි කරගන්නවා. තේරෙන්නේ? ඒ නිසා සත්‍යයක් ඉන්නවා කියන දෘෂ්ටියට පත් වුණොත් එයාට උච්ඡේද සාස්වත කියන අන්ත දෙකට නොඇති ඉන්න බෑ. මේ අන්ත දෙකම මේ ශාසනේ බැහැර වෙන්නේ මොකක් නිසාද? සත්‍ය කතාව කියන එකම බොරු කරන නිසා. අපි කියමුකෝ සත්‍යයා කියන ආත්මය කියන දෘෂ්ටියම තහරුණු. අනාත්ම ස්කන්ධ ටික අවබෝධ වෙච්ච දවසක සත්පුද්ගල සංඥාවම දුරු වුණොත් සත්‍ය මරණයෙන් පස්සේ උපදීද නැද්ද කියන අන්ත දෙකෙන් එකකටවත් දුවනවද යා? දුවන්නේ නැහැ. ඒ නිසා ඒ පැත්තට යොමු කරවන්නයි යොමු වෙන්නයි ඒ නුවණ තියෙන හින්දායි මේ ප්‍රශ්න වලට උත්තර නොදෙන්නේ. තව මොනවද තියෙන? ඒතරට ඉඳන් ප්‍රශ්න තියෙන. මොකද්ද? අවිද්‍යාව පොළොව. බීජ සූත්‍රයේ තියෙන්නේ කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාචිනේහ කියලා. අවිද්‍යාව කෙතයි කියලා තියෙනවද?
බීජ සූත්‍රයේ නම් තියෙන්නේ කම්මං කෙත්තං විඥානං බීජෝ තණ්හාසනේයෝ කියලා. මේක බීජ සූත්‍රය අපෝ බලගෙන බීජ සූත්‍රයේ අවිද්‍යාව පොළොව කියන දෙයකින් නෙමෙයි චෙත්ත පොළොව හැටියට පෙන්නන්නේ කර්මය. අවිද්‍යාව සංතෘප්තයි කර්මයට. අවිද්‍යාවෙන් තමයි කර්ම නිමිත්ත හදන්නේ. කර්ම නිමිත්තෙන් තමයි පොළොව හදන්නේ. කියන්නේ දැන් ඕගොල්ලන්ට කුටියක් තියෙනවා කියලා පෙන්නන ගම දකින්න ජීවිතේ. ධනශාලාවක් තියෙනවා කියලා පොළොවක් හදලා තියෙනවනේ දැන්. බීජ බිමක් හදලා තියෙනකම අවිද්‍යාව මේ කර්ම නිමිත්තට උපකාරක ධර්මයක්. ඒක කම්මං කෙත්තං කියලා කෙත හදලා තියෙනවා දැන් ඕගොල්ලන්ට. එතකොට තණ්හාව සිනේ යන්න ඕනකම විඥාන බීජං සිතත ඊට අනුව වැටගත්තාම ඔන්න කුටියට යන නැත්තම් කුටිය පේනවා කියලා තමන්ට විපාකයක් උපදව ගන්න පුළුවන්. මේ ධර්මය නැවත ආයතන ටික හැදෙන්න තියෙන ස්පර්ශ ආයතන ටික හැදෙන්නේ මෙහෙමයි කියන කාරණාවයි පෙන්නන්නේ. ඉස්තෙල්ලාම මේ හැම දෙයක්ම ඇති බවට කර්මයේ ශේත්‍රය හදනවා. තණ්හාවෙන් අනුග්‍රහය දක්වලා සිත ඊට බැසගත්තාම ආයෙත් මේ වගේ ආයතන ටික හැදිලා. කෙනෙක් ඉපදෙනවා කියනවා නම් ආයතන ටික නැවත උපදින්නේ මෙහෙමයි කියන කාරණාව පෙන්වන්නයි. බැරි වෙලා චෙත නොවියේ නම් තෘෂ්ණාව නැමැති ජලයේ අනුග්‍රහයෙන් ලැබුවේ නම් විඥාන නැමැති බීජයේ එහි tempat නොවුනේ නම් එකේ ඵලයේ තමයි මොකද මේ වගේ ස්පර්ශ ආයතන අය හටගන්නේ කියන උත්තරේ පෙන්වන්නයි තථාගතයන් වහන්සේ ටික පෙන්වන්නේ. මේ සූත්‍රය බලන්න බීජ සූත්‍රය නම් තියෙන අරම මොකද්ද? දානේ ඇවිල්ලා ආමිතයි සීලේ ප්‍රතිපත්ති ප්‍රතිපත්තියේ ආනිසංශ වැඩි. හැබැයි ඒකෙදි දැනගන්නට ඕනේ සීලේ නැති ආනිසංශයක් දානෙන් ලැබෙනවා, දානෙන් නොලැබෙන ආනිසංශයක් සීලෙන් ලැබෙනවා. කුසලේ වැඩි, නමුත් සීල් රැකකට දානයක තියෙන විපාක ලැබෙන්නේ නැහැ. දන් දුන්නත් සීලෙකින් ලැබෙන විපාක ලැබෙන්නේ නැහැ. භාවනාව ওই දෙකෙන් ලැබෙන විපාකයක් ලැබෙන්නේ නැහැ. ආනිසංස වැඩි දානෙට වඩා සීලයේ, සීලයට වඩා භාවනාව. භාවනා කළා කියලා සීලෙක තියෙන ආනිසංස ටික ලැබෙන්නේ නැහැ, දානෙ තියෙන ආනිසංස ලැබෙන්නේ නැහැ. එතකොට කෙනෙකුගේ ජීවිතේ පරිපූර්ණ වෙන්න සිරුවකාරෙම නිදුක් ජීවිතයක් ගත කරන්න නම් දාන සීල භවනා කියන ධර්මතා තුනම තිබුණාම මේ කෙටි කරලා කැටි කරලා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ දුක නොවන සියලුම ක්ෂේත්‍ර ටික පෙන්නනවා. අපි කියමු මිනිසෙක් හෝ දෙවියෙක් වෙන්න කර්මයටත් දානෙ අවශ්‍යයි. ඊට පස්සේ ලැබපු ජීවිතයක කණ්ඩ බොණ්ඩවත් නැතිනම්, අඳින්නත් නැතිනම්, ඉන්න හිටින්න පැලක්වත් නැත්තම් අන්ත දුකී දුප්පත් ජීවිත ජීවත් කරගන්නත් බැහැ. සිල් රකින්නත් හම්බෙන්නේ ප්‍රඥාවටත් ඉඩ නැහැ. භාවනා කරන්නත් හම්බෙනවද? ඇයිද එදා වේලෝ හැගන්න දුවන්නේ නැත්තේ? නමුත් දන් දුන්නාම යාන වාහන ඉඩ කඩම් මිල මුදල් ගෙවල් දොරවල් රන් රෙදි මුතුමැණික් කියලා බාහිර බාහිර භෞතික සම්පත්ති ලැබෙනවා ආදී වෙනවා. ඊට පස්සේ යා සිල් රැකලා නැත්තම් අනුන්ගේ දේවල් හොරකම් කළා නම් තියෙන්නේ තමන්ට දානෙන් ලැබුණු වස්තු හොරු ගන්නවා විනාශ වෙනවා. යා සත්තු මරලා නම් තියෙන්නේ අච්චර සම්පත්තිය කුරුමිලාවට අවශ්‍ය නැහැ අච්චර ජීවත් වෙන්න. පරදර්ශේ අපි කියමු කාම වර්ධ හැසිරෙලා තියෙන්නේ මහා සම්පත්තියක් ඇතුළු උපදින හැබැයි නපුංසක. එතකොට ඒ වගේ සීලයේ අඩු වුණාම සීලේ නැත්තම් අර දානෙන් හම්බෙච්ච ටිකේ ප්‍රතිඵල ගන්න බෑ. සීල් රැක්කහම එයාගේ වස්තුව කිසි වෙලාවක නැති වෙන්නේ නැහැ, නැති කරන්න බෑ, හොරුන්ට ගන්න බෑ. ඒ වගේ හොඳ දීර්ඝායුෂ්කයි, හොඳ පෞරුෂත්වයකින් යුක්තයි.
ඒ වගේම අපි කිව්ව හිස් වචන බොරු කිව්වහම වෙන්නේ මොකද්ද? තමන් ඔච්චර නිර්දෝෂී වුණත් අධිකරණයක් හැමෙදී සත්‍ය ඔප්පු කරගන්න බෑ. බොරු කිව්වහම බොරුවක තියෙන ආදීනව අකුසලයේ තමයි මොකද්ද? ගොඩාක් නිර්දෝෂී වරදක් නෑමයි. නමුත් එයාට සත්‍ය හඟවන්න මේ හෙලි කරව ගන්න බෑ. එයා වැරදිකාරය වෙනවා. සත්‍යයට යනවා. විශ්වචින ගතයි කළහම තියෙන දෝෂේ මොකද්ද? එයාගේ වචනයට දැසි දස්සෝ කම්කරුවෝ දුවාදරෝ කී කරුනේ. විශ්වචින කතා කිරීමේ ආදීන ඔය වගේ දුස්සීල කමෙත් ආදීනව තියෙනවා. බෞද්ධ සම්පත් කොච්චර ලැබුණා මේ සීලේ සමහර විටක ඉතාම දුර්වර්ණයි. එක්ක අංග විකලයි. මත්පැන් පානය කළා නම් මහා ධනවත්ෙක්ගේ දරුවෙක් කියලා උපදින්නේ. හැබැයි මොංගල් කියලා කියන්නේ මුලේ අඩුයි. කෙලතුල්ල කියලා කියන්නේ කටේ කෙල ටිකවත් අඳව ගන්න බෑ. ඒ මොකද්ද? සීලිය අඩුව. සීලය. කෙනෙක් දන් දෙනවා දුව භෞෝග සම්පත්ති සිල් රකින හොඳ නිරෝගී හොඳ දීර්ඝාසයි. හැබැයි මෝඩයි. ස්ථානයට උචිත නුවණින් කටයුතු කරන්න දක්ෂ නැහැ. ඒ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න දක්ෂ නැහැ. කර්මඵල අදහන නුවණ නැහැ. අර දානේ හේතුයෙන් අර දේ ආරෝහ පරිණහ බව හේතුයෙන් මත් වෙනවා. නුවණ නැහැ. මේක අනිත්‍යයි. මේක සතර පින නිසා ලැබුණු දෙයක් මිසක මගේ දෙයක් නෙමෙයි. මට ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන් දෙයක් මගේ දෙයක් නෙමෙයි. යම් තා කුසලයේදී ඒතරස් පවතී කියන එක හිතාගන්න නුවණ නැහැ. කර්මඵල දාන විශ්වාසෙ නැහැ. ඒ නිසා අර සීලෙන් ලැබුණු ආනිසංසී දානෙන් ලැබුණු ආනිසංසී මත් වෙනවා. මත් වෙලා ප්‍රමාද වෙනවා. ඒ හේතුවෙන් අනුන් පහත් කළා තමන් උසස් කළා හිතලා බොහෝ අවඩකට අකුසලකට මේ ධර්මතා යොදා ගන්නවා. යොදා ගන්න තමන් දානෙන් ලැබුණු ටිකයි සීලෙන් ලැබුණු ටිකයි දෙකම උදව් කරගෙන ආපහු අපායට යනවා. ඇයි? ප්‍රඥාව වුරු කළ නැති නිසා. භාවනාවේ නුවණ නැති වෙනකොට. නමුත් ප්‍රඥාව හුරු කළොත් භාවනාවේ ඥානෙ හුරු කළොත් මේ දානෙන් ලැබුණු මේ සීලෙන් ලැබුණු ආනිසංස ටිකම හුරු කරගන්නවා උදව් කරගන්නවා සුගතියකට යන්නේ නැත්තන් නිවන් දකින්නේ. එතකොට දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ ශේත්‍රයේම කෙනෙකුගේ ජීවිතයේ හරහා විද්‍යමාන වෙලා තියෙන මෙන්න මේ වගේ සම්පූර්ණ පරිපූර්ණ සුඛිත ජීවිතයක් නැත්නම් සුවපත් ජීවිතයක් සැපසහගත ජීවිතයක් කියන එක අදාළ. ඒ නිසා පුද්ගලයෙක් හැටියට ගත්තාම දානේ සුළුයි පතුයි කියලා හිතන්න එපා. ඒකෙන් කෙරෙන බොහෝ යමක් තියෙනවා. ඔය ධර්මතා තුනම නිවන් මගට පතැහැනි බාධා කරන ධර්මයක් නෙමෙයි. එනිසා දානය සීලය භවනාව තුනම කෙනෙකුගේ ජීවිතයට අවශ්‍යමයි. ඒව ආනිසංස වෙනස් කියලා දකින. එකෙවියේ දැන් තමන් තුලින් ගත්තොත් කෙනෙන පැත්තෙන් නෙමෙයි පටිච්චසමුප්පාද අංග විස්තර කරන්නේ කෙනා කෙනාගේ පැත්තෙන්. කෙනා කෙනාගේ පැත්තෙන් අපි ඊයේ මතක් කළා වගේ පෙර ජීවිතයේ ස්පර්ශ ආයතන හා අනාත්ම ස්වභාවය
තේරුම් ගන්න අපෝසත් වෙච්ච නිසා ඒ අනාත්ම ඌදී අනාත්මයි කියලා නොදන්න අවිද්‍යාවෙන් දකින්හන රූප ශබ්ද ආදී අරමුණු සිහි කළා ආත්ම වශයෙන් හැතිරිලා පුද්ගලයක් කත්වයක් ඉන්නවා කියලා උපාදාන වෙලා ඒ ජීවිතේ භවය හදාගෙන පුද්ගල භවෙන් දුක් විඳලා ඒ භවයේ හේතුයෙන්ම විඥානය ප්‍රතිසන්දි වශයෙන් ඔතෙන්ට බැසගෙන ඔය කයට කය සවිඥානක වෙලා ආයතන ටික හැදිලා ඒ සවිඥානක චක්කු ප්‍රසාදයේත් බාහිර සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙන වර්ණ සතහන හම්බ වෙනවා. ඔය ටික දක්වා දැන් ආපහු ඔය ටික අනාත්මයි. මේ ස්පර්ශ ආයතන හය අනාත්මයි. එතකොට මේ අනාත්ම සංඥාව ආරම්භය අපි අහලා නැති කාලේ දන්නේ නැති කාලේ ආපහු විද්‍යාව නැති කාලේ අපි මොකද කළේ? ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නකොටම අනාත්ම ස්වභාවය නොදන්නා විද්‍යාව නිසා ඒ රූප නිමිත්ත සිහි කරගෙන මේ අපේ ස්වාමීන් වහන්සේ නේද කියලා අපි හිතෙන්ම මේ රූප නිමිත්ත හිතෙන් උසලා අරගෙන අපේ ස්වාමීන් වහන්සේ නේද කියලා ඔන්න හිත පැත්තේ පුද්ගල භාවයක් හදාගන්න ඒක හිතින්ම සම්බන්ධ කළා කෙනින්නේ අපේ ස්වාමීන් වහන්සේයි කියලා ඒක තමයි භව කියලා කිව්වේ. හිතේ තියෙන කෙලෙස් ටික විපාක පැත්තට අයිති කියන හැඟීම ඇතුළු පවතින කම තමයි භව කියලා කියන්නේ. එතකොට අවිද්‍යා කර්ම මුල් වෙලා තණ්හා උපාදාන භව කියන ගති ටික මේ විපාක කියන තැන පෙනෙන තැන දක්වාම වේදනාව කියන තැන ප්‍රතිසම්පාදේ යන ගති ටික තණ්හා උපාදාන භව කියන ගති ටික තමයි හදන්නේ අවිද්‍යා සංකාරේ උදව්වේ. අවිද්‍යාවෙන් විඳපු පැත්තේ ඇත්ත නොපෙන්න කෙලෙස් ඇති කරගන්න තණ්හා වශයෙන් හැතරෙන්න පුළුවන් විදිහට හිතට අල්ලා දෙන එක තමයි සංකාරයෙන් කරන්නේ. අවිද්‍යා සංකාරයෙන් කරන්නේ දැකපු රූපේ ඔසවලා දෙන එක. ඊට පස්සේ හිතෙන් ඒකට පුද්ගල භාවයක මේ අපේ ස්වාමීන් නේද අපිට බලන කියලා දෙනවා නේද කියලා හැතරෙනකොට පුද්ගලයේ කෙනෙක් හැටියට භව කියලා කියන්නේ ඔතනම තියෙනවා ඔය මානසික ගතියක් ඇති වෙනවා ඇහැපැත්තේ දැකපු පැත්තේ කෙනෙක් බන කියලා දෙන හාමුදුරු ඉන්නේ කියන වගේ ගතියක් ඔය පැත්තේ නිර්මාණය වෙලා බව බව පච්චය ජාති. නමුත් තමන් ඒ කෙලෙසයකට මේ පැත්තේ කෙනෙක් කියලා හදාගන්නේ දැන් මේ ස්කන්ධ ටික අනාත්මයිනේ. හුළඟෙන් හෝ පුදු වෙනවා, පොළොවට හෝ පස් වෙනවා, ජලයට හෝ දිය වෙනවා, ගින්නට හෝ අළු වෙනවා. අළු වෙනකොට උතෙන්ට බව පච්චය ජාති පුද්ගලයක් නිර්වාණය වෙලා දැන් ඉන්නේ. ජාතිපච්චය ජර අනේ අපි ස්වාමීන් වහන්සේ අපවත් වුණා, පස්කන්ධට යට වුණා, වතුරේ ගිලුණා කියලා අහනවා. සෝකවර දිව වෙනවා, දැකවන දුකේ. එතකොට සම්පූර්ණ දුක කියන ටික ආවේ අපිට භවය නිසා. මේ පැත්තේ කෙනෙක් ඉන්නවා කියන මේ වැරදි පෙනීමයි පුද්ගලයේ ඉපදීමට හේතුව මේ පැත්තට ඔය කෙලෙස්සේ ගැට ගහපු එකයි. ඉපදීමට හේතුව භවය කියලා කිව්වේ මනසේ තියෙන කෙලෙස් ටික විපාකපතට අයිති කියන හැඟීමක් පවත්වන එක භවයේ. එතකොට පුද්ගලයා ඉපදිලා ජරා මරණ දුක එනවා. භවයේ හැදුනේ මොකද්ද? හිතට ගත්ත නිමිත්තට තණ්හා උපාදාන වශයෙන් හැසිරෙච්ච නිසා, කැමැත්ත ඇති වෙන විදිහට පුද්ගලයෙක් කියලා හිත හසුරපු නිසා. එහෙම හැසිරුවේ මොකටද? විපාක වේදනාවේ ඇත්ත, වේදනාව දක්වා තියෙන ධර්මයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් එක ඔසවලා හිතට අරගෙන දුන්නුකමයි තණ්හා වශයෙන් උපාදාන වශයෙන් හැසිරෙන්න හේතුව. තේරෙද කියන්නේ? දැන් ඇහැට මෙහෙම පෙනෙනකොටම පෙනෙන පැත්ත දක්වාම විඥාන නාම සලයන් පස්ස වේදනා කියන අනාත්ම ධර්මතාව ටිකක් තියෙනවා. වේදනා පච්චය තණ්හා කියලා කියනකොට මේ වේදනා විඳපු
පැත්තේ තියෙන ධර්මතා පහට තමයි තණ්හාව යෙදෙන්නේ අපේ. මේ පිටියේ ඇත්ත නොදන්නාකම නිසා මේ පෙනෙන අරමුණ හිතින් සිහි කරනවා. අවිද්‍යා සංකාරයෙන් කරන්නේ වේදනාවේ ඇත්ත නොපෙනෙන වේදනාවට තණ්හාව ඇති කරගන්න පුළුවන් පරිසරය හදලා දෙන එක මේ වෙලාවේදී. අවිද්‍යා සංකාරේ උපස්ථානේ ඒක. ඊට පස්සේ තණ්හාවසෙන් දිට්ඨි වශයෙන් පුද්ගලයෙක් හැටියට හිතනවා. දැන් මේ පෙනෙන දේ හිතනවා කියලා හිතන්නේ. ඔහොම හිතුවම තණ්හා උපාදාන වශයෙන් නැත්නම් තණ්හාවෙන් පුද්ගලයෙක් හැටියට හිතුවම භවය හදලමයි නතර වෙන. භවය කියන්නේ මං හිතන්නේ කෙනෙක් ගැන, මේ කෙනෙක් බාහිර ඉන්නවා කියන ගැතියම තමයි මනස ඉතුරු වෙන්නේ. එතකොට ජාති පුද්ගලයා ඉපදිලා තමනුත් ඉපදිලා එතකොට ඉන්න වස්තු ඉන්න දේවල් කැඩෙනකොට බිනු දුක වෙනවා. ඔක තමයි ප්‍රතිසම්පාද අංගතා ටික. ඊට පස්සේ යම් වෙලාවකදී ඔහොම විවි තියෙනකොට කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණයෙන් අහන්න ලැබුණා ස්පර්ශ ආයතන හය අනාත්මයි, ඇසිදිරි පිටින් වර්ණ සතහන, ඒ ආරම්භය ඇත්ත නොදන්නාකම නිසා හිතින් ඔසවලා අරගෙන ඒකට තණ්හා වශයෙන් අපේ ස්වම්නවංශය කියලා හිතලා හිතේ ඇති කරගත්ත පුද්ගල භාවයේ මේ පැත්තට ගලපලයි මේ අනාත්ම ස්කන්ධ ටිකේ කෙනෙක්ව හදාගෙන තියෙන්නේ කියලා අහගන්න ලැබුණා. අහගන්න ලැබුණට ලැබුණාම දැන් අවිද්‍යාව නැහැ ඇත්තටම. යාට එයා ඇත්තටම දන්නවා ස්පර්ශ ආයතන හය අනාත්මයි. ඒ නිසා තමන්ගේ පැත්තේ තමයි කෙලෙස් ටික හදල මේ ස්පර්ශ පැත්තේ ඉන්නවා කියන හැඟීමක් පවත්වනවා කෙලෙසයෙන් කියලා දන්නවා. කෙලෙස බවයි කියන්නේ දැනගත්තට ආශ්‍රව කියලා එකක් එයාට තියෙනවා. මේක නොදන්නා කාලේ කෙනෙන දේ කෙනෙක් කියලා හිතපු හුරුව ගෙවිලා නැහැ. ඒ හින්දා අවිද්‍යාව දුරු වුණාට දැන් ඇස්තිදිරි පිටට එනකොටම අවිද්‍යාව දුරු වුණාට ආශ්‍රව තම බලවත් නිසා ක්ෂණිකව අපි ස්වම්නන්ති කියලා හිතෙනවා ඔයගලන්ට. තේරෙන්නේ යම් දවසක ආශ්‍රයක්ෂය වුණොත් සීනාශ්‍රව වුණොත් රහතන් වහන්සේ දන්නවා ඇස්තිදිරි පිටට එන්නේ අනාත්මයි. මේ අනාත්ම සංඥාවරම්භය අපේ ස්වාමීන්වහන්සේ කියලා තමම් මම්ම හිතලා දැනගන්නව නේද කියලා නුවණයි. තමම්ම හිතලා දැනගන්නවා කියලා නුවණයි මේ පැත්තේ දකින්නේ. හැබැයි දන්නවා මේ දර්ශනය නොදන්නා ලෝකයා ඔය මනසේ ගැටි ටික ගැට ගහගෙන අර පැත්තේ හාමුදුරු නමක් දකමින් කටයුතු කරනව නේද කියලා ලෝකයාට තියා දකිනවා. තේරුම් කියන්නේ අන්න ඒ විදිහටයි වෙන්නේ. තුනක් තියෙනවා දැන්. අවිද්‍යාව නිසා මේ ස්පර්ශ ආයතන හය ඇත්ත නොදැන මනස පැත්තේ කෙලෙස් ටික උපදවාගෙන කෙලෙස් ටික මේ පැත්තට ගැට ගහලා ඒක ඇත්තමමයි වෙලා ඉන්නවා එකක්. දෙවෙනි එක උතන දෙකකට කඩලා කෙනින්න තැන දක්වා විපාක තැන දක්වා අනාත්මයි කියලා පෙන්නලා ඒකට හේතුත් පෙන්නලා සාක්ෂිත් පෙන්නලා රූපම් භික්කවේ අනාත්තා මහණෙනි රූපේ අනාත්තයි. එතකොට රූපම් භික්කවේ අත්තා අභවිස නයිදං රූපං ආබාදාය සංවත්තේය මහණෙනි රූපේ ආත්මනම් මේ රූපේ ආබාධී පිණිස පවතින්නේ. ආබාධ වෙනවා නම් කැඩෙනවා නම් බිඳෙනවා නම් එකෙම කියන රූපේ අනාත්මයි කියලා ලක්ෂණ පෙන්නනවා. අනාත්මයි කියලා කිව්වට නිකන් කියන්නේ නැහැ. ආත්මනම් විරස් නොවී තියාගන්න පුළුවන් නේද? අර මජ්ජිම නිකායි පච්චක සූත්‍රය බලන්න. ඔය මං කියන සූත්‍ර බලන්න ඕගලන්ට හොඳට නෝන වැඩෙනවා. ආත්මද අනාත්මද? ආත්මයි කියලා සත්‍ය කියනකොට තථාගතයන් වහන්සේ සත්‍යකතම කියලා අනාත්ම බව සත්‍යකතම කියලා කියවනවා. ඒ වගේ ඒකින් හොඳ දර්ශනක් වෙනවා. කෙනෙක් දෘෂ්ටි සහගතයි නම් දෘෂ්ටිය වැරදි කියලා මම කියන්නේ කිව්වොත් එයා තරහ යනකොට උපායශීලීව එයා වැරදි කියලා එයාටම කියනවා.
එතකොට ඒ නොදන්නා කාලේ කෙලින්ම සිහි කරන දේ පෙනෙන දේ දෙපැත්තම එකයි ලෝකයට අවිද්‍යාවෙන් යුක්ත කෙනාට දෙකම එකයි සිහි කරන්නේ කෙනෙක්ව පේන්නේ කෙනෙක්ව පේන්නේ කෙනෙක්ව සිහි කරන්නේ කෙනෙක්ව ඒකේ දෝෂයක් තියෙනවා කියලාවත් දන්නේ වෙනසක් තියෙනවා කියලාවත් දන්නේ අවිද්‍යාවේ මනසේ යෝග ලක්ෂණය විද්‍යාව කියලා කියන්නේ ඕක අහගන්නවා කෙනෙන පැත්ත ස්පර්ශ ආයතන හය අනාත්මයි ඒක නොදන්නා කම නිසා වර්තමාන කෙලෙසයක් තමයි ඒ පැත්ත කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා කියලා හිතන දැනෙන ගතිය වර්තමාන දෝෂ කියලා ඉගෙන ගත්තා දැන් විද්‍යාව ඉගෙන ගත්තට මේ විද්‍යාව නැති කාලේ භවිතා කියලා ගැරද්ද වැරදි හුරුව කියලා නැහැ මම ඔකට කතාවක් කියන්නේ ඇත්තම සිද්ධියක් මගේ ජීවිතේ මම පොඩි කාලේ ස්කෝලේ පය යන කාලේ මත්තම දක්වා කෑවේ වං අතින් අපේ සීයා කෙනෙක් ඉන්නවා අම්මගේ අම්මා ඉන්නෝනේ ආච්චි ආච්චිගේ මල්ලි සීයා හරි ආදරේ මට ස්කෝලේ වගේ ගෙදර එක්ක යනවා ඉතින් මගේ වයසෙම තව පුතෙක් දුවෙකුත් ඉන්නවා ඉතින් අපි කොහොමලා මේ සිනගෙන කෑම කනකොට මම වං අතින් කනවා එකට දකුණේ කනකොට මට ඉතින් හරියට ලැජ්ජ කෙරුවා අර මගේ වයසෙම දැන් අනිත් කට්ටිය ටොයිලට් එකට ගියාම භාවිතා කරන අතින් මයි කන්නේ ලැජ්ජ නැද්ද රේමේ කියලා මට හරියට ලැජ්ජ හිතුණා එදා කියලා මට කිව්ව පුතේ වං අතින් කන්නේ දකුණු අතින් කන්න හොරු වෙන්න ඕන කියලා එදා ඉඳන් මට හොඳට හුරු වං අත දකුණු අතින් කන්න හැදුවට අහු වෙන්නේ නැහැ ගන්නවත් බැහැ බොහොම අමාරුවෙන් ගන්නවා කට හැමදේම ගෑනේ ඉතින් මෙහෙම ඒ අමාරුවෙන් අමාරු යන්නම වන්නත් බත්තිගාන ගත්ත ගමම්ම යන්නේ වන්නත් මුලදී මට සීයා කියලා දෙන්න ඉස්සෙල්ලා වන් අතින් කන එක වැරදි කියලා දන්නේ නැහැ මම. දකුණු අතින් කෑවිසුයි කියලා දන්නේම නැහැ. දන්න තිහින්ද කෑවේ වන් අතින්මයි. ඊට පස්සේ සීයා කියලා දුන්නා වන් අතින් කන එක වැරදි දකුණු අතින් කන්න ඕනේ කියලා. කියලා දුන්නට දැන් දන්නවා මේක වැරදි මේක හරි කියලා කියලා දුන්නු පමණකින් මට දකුණු අත හුරු වුණේ නැහැ අහගත්ත පමණකින් වම් අතේ හුරු අතහැරුන්නේ නැහැ තේරුණාද වම් අතේ හුරු අතහැරුන්නේ නැහැ අහගත්තා දන්නවා දැන් මම හොඳට වම් අතින් කන එක වැරදි කියලා දකුණු අතින් කන එක තමයි සුදුසු කියලා හොඳට දන්නවා මම දැනගත්ත එක මට බලවත් නෑ මගේ මේ මෙච්චර කාලයක් අවුරුද්දෙන් ওই වෙනකොට 10ක් 11ක් වන් අතින් කාපු හොරුව අතහරින්නේ දැනුම බල නෑ පත්තිගාන අතට ගත්ත ගමන් යන්නේ වන් අත සමහර විටක බත් කටවල් දෙකක් තුනක් කාලා අත හොදලා අනිත් අතින් ආපහු කනවා හරිද ඒක කන්ද බෑ බත් කොහොම වැටෙනවා හැලෙනවා ওই බැරුව හොම කෑවා ටික කලක් කනකොට පොඩ්ඩ දකුණු අත හුරුයි තාම වම් අත හොඳට හුරුයි හරිද ටික කලක් යනකොට දකුණු අතේ වම් අතේ දෙකෙන් එක විදිහ හුරුවට කෑ හැකේ මට එහෙම වුණා ඊට පස්සේ අවුරුදු 10කට වැඩි කාලයක් තිබුණා මට දකුණු අත හුරු නැහැ කියන සමානයි මෙතක වැඩි නැහැ දකුණු අතේ හුරුව මුලදී බලවත් වැඩි වන් අත ටිකෙන් ටික අඩු වෙලා දකුණු අතේ වන් අතේ කනවා කියලා මේ හුරුව ගෙවා ගන්න මට අවුරුදු 10ක් විතර ගියා ඊට පස්සේ අවුරුදු 10ක් විතර ගියාට පස්සේ වන් අත ටික ටික නොහුරුයි දකුණු අත හුරු හොඳට දැන් අත දකුණු අතින් කෑ හැකි දැන් අත හොඳට දකුණු අත හුරු තේරෙන්නේ නමුත් සියමට කියලා දුන්නු වෙලාවේදී ඇත්ත කියලා දුන්නා කියලා ජීවිතේ යෙදිච්ච හුරු ගෙලෙයිද ගෙලෙනවද ඊට පස්සේ මට කරන්න වැඩක් ලැබුණා
ඊට පස්සේ මට ප්‍රතිපදාවක් ලැබුණේ. එතකොට කාපු අතක හුරුව මාරු කරන්නත් මට අවුරුදු 10ක් ගියා නะ. හිතහැදයි ඒක මොන ගොඩක් වේගවත්. ඒ වගේ සීය මට කියලා දුන්නා වගේ මේක වැරදි. දක්මතුනේ ඛණ්ඩෝනේ කියලා වගේ. ස්පර්ශ ආයතන හා අනාත්ම ඒක පුද්ගලික හැටියට දකින් දෙපා හිතින් කින් කිරින් කරන් දෙපා. ඔය අරඹය තමන්ගේ මනස පැත්තෙයි තකන දි අරඹය හිතින් කින් කිරින් කරන්නේ කියලා ඒ මේ ධර්මය අපි අහගත්තා. දැන් ඇත්ත දන්නවා ඇත්තටම. මේකත් අනාත්මයි අනාත්මදී අරඹය හිතින්මයි අපි හිතලා හිතින් කියින් කිරින් කරන්නේ මේ පැත්ත කර්මමයි. මේ මනස තුලමයි හිතින් කියින් කිරින් පුද්ගල භාවයට කළා බාහිර පැත්තේ ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නේ කියලා දන්නවා. නමුත් හුරුව ගෙවිලේ නැහැ. දැන් අර අතින් කපු හුරුව වගේම මනසින් කරපු මේ විදිහට හැසිරු හුරුවක් තියෙනවා. අත හැසිරෙව්ව විදිහටම මනසින් අපි හැසිරුපු හුරුවක් තියෙනවා. දැන් තමයි අපිට කරන්න යමක් තියෙන්නේ. දැන් ඔය හුරුව ගෙවෙන තාක් කරන්න වෙනවා. ඊට පස්සේ ඔබ කරනකොට ඕගොල්ලන්ට ඔය දෙක සමාන වෙනවා. ඒ කියන්නේ අනාත්මයි කියලා බලන්න පුළුවන්, ආත්මයි කියලා බලන්න පුළුවන්, දෙපැත්තටම බලන්න පුළුවන් මට්ටමට එනවා. ඊට පස්සේ තවත් දියුණු වෙනකොට තමයි මේ පැත්ත එන්න අනාත්මයි කියලා දකින්න එක වැඩි වෙලා ආත්මයි කියන එක ගෙවිලා යනවා. ඉතින් ඒ නිසායි මෙච්චර අහගත්තත් කෙනෙන දැක්කේ වර්ණ සතහනක් කියලා නමුත් අපි ස්වාමිනන්ත කියලා සීවීම පුදුමයක් නෑ. අර උපමාව මතක් කරගන්නද? මොකද කෙනෙක් කාලයක් යම් පැත්තකට හුරු වුණා නම් ඒක වැරදි කියලා කියපු ගමන් හුරුව ගෙවෙන්නේ නෑ. හුරුව ගෙවන්න වැඩ පිළිවෙලක් යට කරන්න වෙනවා. අහගත්ත කියලා වම් අතින් කන එක වැරදි, දකුණු අතින් කන්න ඕන කියලා අහගෙන මම උත්සාහවත් නොකලේ නම් දකුණු අතින් කන්න ටික ටික හරි කොච්චර හදත්තත් හුරුව ගෙවෙයිද? ගෙවෙන්නේම නැහැ. ඒක ඉස්සර සත්‍ය ඥානෙ, ඊට පස්සේ තමයි කෘත්‍ය ඥානෙ. කරන්න යමක් තියෙන්නේ. වම් අතින් කෑම නවත්තන්න ඕනේ, දකුණු අතින් කන්න ඕනේ. වම් අතින් කන්න කන්න දකුණු අත නොහුරු වෙනවා, දකුණු අතින් කන්න කන්න ටික ටික වම් අත නොහුරු වෙනවා. කෘත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කළා ඉවරයි. වම් අත නොහුරුම වෙලා දකුණු අත හොඳට මුහුරු වුණා කළා ඉවරයි. ඒ වගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණය අහගන්නවා ඔය ස්පර්ශ ආයතන හයි. ඒ ඇත්ත නොදන්නා කම නිසා නිත්‍ය සැපයි ආත්මයි කියන කෙලෙසියක් තමන්ගේ මනස පැත්තේ තියෙන්නේ කියලා පෙන්වනවා. ස්පර්ශ ආයතන පැත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන දෙයක් තියෙන්නේ කියලා බලන්න බලල ඒ පැත්තේ තියෙන දේවල් නිත්‍යශපේ ආත්මයි කියන මේ විපත්ත සංඥාව ගෙවා ගන්න කියලා කිව්වහම සත්‍ය ඥානය. එදා ඉඳලා ඔයගලන්ට තමයි කෘත්‍යයක් තියෙනවා. ඇහැට පෙනෙන කනට ඇහෙන හැම දෙයක් අරඹයම ඔප්පු කර කර ටික 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 පෙන්නනවා මේ ස්පර්ශ ආයතන හය පැත්ත අනාත්මයි කියලා බලන්න. එහෙම පෙන්නන ගානේ ස්පර්ශ ආයතන හය පැත්ත ආත්මයි කියලා නිත්‍යයි සැපයි කියලා මනසේ තියෙන ගතිය ටික ටික ගේනවා. වැඩේ කරන්දම වෙනවා. යම් දවසක මෙහි අනිත්‍ය දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණය ලැබ සිටිනකොට මනස පැත්තේ නිත්‍යයි සැපයි ආත්මයි කියන කෙලෙසේ සම්පූර්ණම නැති වෙලා කෘත ඥාන කළ ඉවරයි. එදාට අනාත්මය අවබෝධ වුණා කියනවා. මම අනාත්මය අවබෝධ කරගත්ත කෙනෙක්, මම දුක අවබෝධ කරගත්ත කෙනෙක්, මම අනිත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් කියනකොට නොකිය කියන රහත් කිව්වා කියලා. රහත්තන් වහන්සේ නමක් කියන වචනේ කියනවා. කෙනෙකුට ත්‍රිලක්ෂණය අවබෝධ වුණා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක්, පටිච්චසමුප්පාදය අවබෝධ වෙච්ච කෙනෙක්, රහත්තන් වහන්සේ නමක්. නිකන් නෑ ඔය ත්‍රිලක්ෂණය කියන එක ඔච්චර ගැඹුරට යනවා. ඒ නිසා ඔන්න උතන තමයි අර ආශ්‍රව කියලා එකක් තියෙනවා කියලා මම කියන්නේ හුරු. ඔය අතේ කතාව හොඳටම උගලන්ට ප්‍රායෝගික වෙන්න ඕනේ. යම හුරු වුණාම කයින් වචන කියපුවම කායික හුරු නැති වෙන්නේ නැත්තම් මනසින්
අයින් කරනවා වගේ මනසත් කල්ලා 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 මේ වැඩේ වැරද්දට ඔය මනසින් කරන වැඩේ වැරදි කියලා අහගත්ත ගමන් වැරද්ද නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ වැරද්ද හදන්න ක්‍රමයක් යාට තියෙනවා. වැඩ පිළිවෙලක් තියෙනවා. හැබැයි මේ වැඩ පිළිවෙල කළොත් නිසක මං දකුණු අතෙන් කාපු නිසා ම දකුණු අත හුරු වුණා මිසක වම් අතෙන් කන එක වැරදි දකුණු අතින් කන එක හරි කියලා අහගෙන නිකන් හිටියන වම් අතින්ම කෑවන මං කවදාවත් ඇත්ත දන්නව නමුත් ආශ්‍රයක් හැදෙන්නේ නැහැ. එතකොට ඒබඳු එහෙම කෙනා ඒ මත්තමට ඉන්න කෙනා තමයි භවී හත්වතාවක් යනවා කියලා කියන්නේ. මේ ජීවිතේ එහෙම උත්සාහය නැහැ. දන්නවා. හැබැයි එයා ලේසිකට දුගතියකට යන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දන්නවා. නමුත් සජ්ජන වගේ මත්තමකම මත්තමට වෙන්න කිලිස් වෙන දිට්ටි සහගත කිලිස් එක විතරයි යාගේ නැත්තේ. රාගය වුණත් සල්වේ දෙන්න පුළුවන්. දැටිවේ දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ද්වේෂය වුණත් එහෙම. ඒ දෙන්න පුළුවන්. දැඩිව රළු ඒ දෙන්න පුළුවන්. මේ ධර්මය දකිනවා. ඉදිලා අමුයි වගේ පෙනෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසායි ඒ ධර්මයේ දැනගත්ත තාම ඔය ආස්ව මත රහත් වුණාම මේ පැත්තේ ඇත්ත දන්නවා. අපේ අපි ස්වර්ණංශ කියන ගතියක්වත් ඔහෙ නැහැ. මේ පැත්තේ එහෙම කෙනෙක් ඉන්නවා කියන හැඟීමක්වත් නැහැ. චේතු විමුක්ති කියන්නේ කෙලෙසේම මිදෙනවා. හැබැයි නුවණක් තියේ මේ රූපේ ආරම්භය ඇත් ඉදිරිපිටට එනකොට අනික් කෙනාගේ මනසෙ මෙන්න මේ වගේ ගතියක් යෙදෙනවා. ඒ ගතියෙන් මේ රූප වෙත නැඹුරුලා කටයුතු කරනවා. ලෝකයක් පරිහරණය කරන්න මෙහෙම නේද කියලා ලෝකයටත් දන්නවා යා. ඒ වගේම මේ පැත්ත අනාත්මයි. නමුත් සම්මතිය මේ පැත්ත අපි සොම්නති කියලා ඇසුරු කරනවා කියලා සම්මතිය හැටියට දකින්න කටයුතු කරනවා කියලා කියන්නේ එතකොටයි. අන්න ඒ විදිහට ජීවත් වෙනවා. ආස්තයක් ශේකිරීම රත්කන්තින සම්මාදිට්ඨියම තමයි. අර මේ ඇත්ත පෙන්වන එකම තමයි. දැන් ඉගෙන ගත්තේ මේ පැත්තේ ස්පර්ශ ආයතන හය පැත්තේ අනිත්‍ය දුක්ඛනාත්ම නොදකින කම නිසායි නිත්‍යසතය ආත්මයි කියන කම. නිත්‍යසතය ආත්මයි කියන මනසේ තියෙන විපල්ලාසය කෙලෙසය ඇති උනේ මේ ස්පර්ශ ආයතන හය ඇත්ත නොදන්නා කම තුළ මේ දෙපැත්ත පෙන්වන්නේ. දැන් විද්‍යාව අවිද්‍යාව නැහැ. ඊට පස්සේ නමුත් බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ නිත්‍යසකයි ආත්මයි කියලා බලපු හුරුව ගෙවිලා නැහැ. ආස්ව වලට හේතුව මොකද්ද? ආයත අවිද්‍යාව. මොකද්ද? ස්පර්ශ ආයතන හය පැත්තේ ඇත්ත නොපෙන්නන කමමයි. ස්පර්ශ ආයතන අවිද්‍යාව නිරෝධයෙන් ආස්ව නිරුද්ධ වෙනවා. ස්පර්ශ ආයතන හය පැත්තේ ඇත්ත පෙන්න නිත්‍යසකයි ආත්මයි කියන කම භාවිත නොකිරීමමයි. ඒකට තියෙන්නේ සම්මා දිට්ඨියටපත් වෙන්න තිබුණු ක්‍රම උපායමම තමයි ආශ්‍රයක්ෂය කරන්න තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් එක වෙන එකක් නැහැ. එච්චරයි. කුඹුරක වපුරන බීජ තත්ත්වයේ ප්‍රමිති බව ගොඩාක් හොඳයි. හැබැයි කර්මැටි සහගත බිමකනම් වපුරේ අසන්න අඩුවේද වැඩි වේද? අඩු වෙනවා. බීජ තත්ත්වයේ ප්‍රමිති තත්ත්වයේ අධික අඩුයි. හැබැයි හොඳට පොහොර තියෙන එකක දැන්නේ ඒ අත්තන අඩු වෙනවද වැඩි වෙනවද? ප්‍රමිතිය අඩුයි ගොඩාක් බීජෙ. ඒත් අපි බීජයක ප්‍රමිති තත්ත්වය ගොඩාක් උසස්. හැබැයි හොඳට පොහොරක් තියෙන එකකට පොහොරක් තියෙන කුඹරකේ දුව
අස්තන්න වැඩිනේ. ඒ වගේ බීජ පෙත්ත වගේ තමයි අලෝබද්ධ සමෝහ කියන කුසලයේ මූල බොහෝම බලවත්. හැබැයි කුසල සිත්ින් යමක් පූජා කරනකොට දෙනවන ඒක ඒ ගන්න දාන්නේ අරගෙන කෙරෙන වැඩි බොහෝ දෙනෙකුට හිත සතුටුනස යමක් නම් කරන්නේ මේ දාන්නේ පටිච්ච වෙන භූමියේ සුභූමියක් නම් අනිසස පලදා වැඩි තේරෙන්නේ කුසල චේතනාව පැත්තේ මුන්නතරන් උනත් බාහිර දෙන පැත්තේ ආනිසංස අඩුනා නැත්තම් පිළිසිදු මදි නම් පළදාව අඩුමයි ඒකයි සංඝයාත හඳුන්වන්නේ පුඤ්ඤක්ෙත්තං අනුත්තරං ලෝකස්ස ලෝකයට පින් කරගන්න කෙතක් පටලවා ගන්න එපා ඒකෙදි සංගය කියලා කියන්නේ අද සිල්වත් හෙට දුස්සීල වෙන කෙනෙක් තැනක් නෙමෙයි. අද සමාහිත වෙ ඉඳලා හෙට අසමාහිත වෙන තැනක් හෝ කෙනෙක් නෙමෙයි. අද නුවණැත්තෙක් වෙ ඉඳලා හෙට නුවණ නැති වෙන කෙනෙක් හෝ අද නුවණ නැති වෙ ඉඳලා හෙට නුවණ තියෙන කෙනෙක් එහෙම නෙමෙයි. සංගය කියනකොට හැමදාම නිර්මලමයි කියන එක. ඒ සංඝයා උදෙසා දෙන්න පෞද්ගලික චරිතයේ ඉලක්ක කරගන්න එපා. මම අර බුදු පින්තූරේ උපමාව කියනවා අහලා තියෙනවනේ. බුද්ධ පූජාවේ අංශස් මම හැබැයි නෙමෙයි උපමාව පිටිකල ස්වාමීන් වහන්සේගෙන් මම අහලා තියෙන නමුත් ඒක බොහෝ වටී ඒ නිසා මම බොහෝ තැන්වල කියනවා. කියන්නේ දැන් බුදු පින්තූර තියෙනවා රත්තරණයෙන් කළ රිදියෙන් කළ යකඩෙන් කළ ලීයෙන් කළ මැටියෙන් කළ බුදු පින්තූර ඔය කොයි බුදු පින්තූරයක් ඉස්සරහා බුද්ධ පූජාව තිබ්බොත් වැඩි පුරාණිකන්ත නෝ පිළිමේ අගේ අපිට අගයක් නැහැ පිළිමේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ නැත්නම් බුද්ධ සංඥාව සිහි කරගන්න උපකාරක ධර්මයක්. සත්තරණෙන් පිළිමෙන් කරන කෙනා බුද්ධ පූජාව තියෙන කෙනාගේ හිතේ ශ්‍රද්ධාව වැඩි වුණොත් අඩු වුණොත් පිළිමේ මැටි වුණත් මැටි පිළිමේ ඉස්සරහා බුද්ධ පූජාව තියෙන කෙනාගේ ශ්‍රද්ධාව වැඩි වුණොත් කෝකද වැඩිපුර පුසක් පිළිමේ මැටි වුණත් ඒ සිටේනේ. ඒ වගේ සංග කියන කොට රත්තරණෙන් කළ පිළිම වගේ රිදියෙන් කළ පිළිම වගේ යකඩෙන් කළ පිළිම වගේ ලීයෙන් කළ පිළිම වගේ මැටියෙන් කළ පිළිම වගේ පෞද්ගලික ජීවිතවල අඩුවෙඩිකන් ඇති. ඒව ගැන සිහි නොකොට මේ ඉන්න පිරිසටම මහා සංඝය උදෙසායි දෙන්නේ කියලා කෙනෙක් දුන්නොත් සංඝය සිහි කරගන්න සංකේතයක් විතරක් මෙයා කරගෙන සංඝය උදෙසා දුන්නොත් ඒ දානේ ආනිසංසමයි. හැබැයි පෞද්ගලික දුන්නු මේක දෙන්නේ උභහන්සේට, මේක දෙන්නේ සුදස්සන හාමුදුරුවන්ට, සන්තසිල්ල හාමුදුරුවන්ට කියලා දුන්නොත් කෙනා කෙනාගේ පිළිම විතරක් ගත්ත රත්තරන් පිළිම වටී යකඩ පිළිමට වඩා පිළිම විතරක් ගත්තොත් සිල්වත් කෙනාගේ ජීවිතයේ වටී දුස්සීල කෙනාට වඩා නුවණැත්තගේ ජීවිතයේ වටී නුවණ නැති කෙනාට වඩා කියලා පිළිම පිළිම ගත්තාම අගේවල් වෙනම තියෙයි. එතකොට ඒ මත ආනිසංස අඩු වැඩිකම් වෙනවා. ඈ නුවණ අඩු කෙනාට දෙනව නුවණ වැඩි කෙනාට දෙන ආනිසංස. සීලිය අඩු කෙනාට දෙනව සීලිය වැඩි කෙනාට දෙන ආනිසංස. එහෙම වෙන්නේ පෞද්ගලිකව දෙන්න කියලා. සංඝය උදෙසා දන් දෙන්න ආරම්භයකටම යන්න ඕනේ භවනා කරන කෙනෙක් මුහුණ යන්න ඕනේ කියලා එකක් නැහැ. නුවණක් තියෙන කෙනෙකුට ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන සංඝරත්නයට දන් දුන්නු පින සිද්ධ කරගත හැකි කිසිදු අඩුවක් නැතුව සමහර විට ඒ ස්වාමීන් වහන්සේගේ පෞද්ගලික ජීවිතයේ පිළිවෙල නැති පිළිමයක් වගේ වෙන්න ඇති.
මට ඒක අදාළ නැහැ. මම කියන්නේ දන් දෙන්න සිල්වතෙක් හොයනවා නම් කෙනෙක් එයා මෝඩයි කියලා. සිල්වතෙක් නොනැත්තෙක් හොයන්න නිස්සරණයට යමක් ගන්න. මොකද නුවණක් තියෙන සීලයක් තියෙන තැනක ඇසුරු කළාම සසරින් එතරම් යමක් ගන්න පුළුවන්. නමුත් දන් දීම සඳහා නම් අවශ්‍ය නැහැ. මොකද දන් දෙන්නේ සංඝයාට නම් සංඝයා පිළිසිදුමයි හැමදාම. ඒ නිසා ඔක බේරගන්න බැරිකම තමයි ලෝකෙට තියෙන ප්‍රශ්නේ. එනිසා දැන් මම අම්මලාට උනත් දන්න හැම කෙනෙකුටම කිසි දවසක මම උගන්වන්නේ තමයි පන්තරට අඩුවක් අවතක් සියසුවක් කරන්න පොරිම සද්ධායෙන් මම කියලා තියෙන සංඝය උදෙසා දන් දෙන්න. පෞද්ගලිකව හරි කමන්නේ දෙන්න කියන එක කියන්නේ. නිතරම අම්මා තාත්තා කෙනෙක් වගේ පන්සලේ ස්වාමීන් හොයලා බලලා ඒ ජීවිතය රැකලා දෙන්න එහෙම හරි ඉන්න හින්දායි මේ ශාසනය තියෙන්නේ. නැත්තම් මේ මිනිස්සුන්ට බලක් ගම් හැන්ද බෙදාගෙන පින් සිද්ධ කරගන්න කෙටක් නැහැනේ කොහෙද? දැන් ওই ගමක පන්සලක හාමුදුරුවම කොහොමවත් නැත්තම් නිකමටවත් ගම් හැන්දක් බෙදාගෙන මනුස්ස ජීවිතේ බලක් ගන්නවා කියලා ওই මිනිස්සුන්ට හම්බ වෙයිද? නිකන්මටවත් කුසලයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. සමහර විට අපායට යන කර්ම තමන් අතින් කරමින් තමන්ට වන්දනා කළ මිනිසුන්ගේ දිව්‍ය ලෝකයට පෙනී හිටින මේ කැපකිරීමම ලේසි කැපකිරීමක් නෙමෙයි පුතේ. දේසි කුසලයක් නේ. ඒකේ වටිනාකම දන්නේ. ඒ හාමුදුරුවෝ දුස්සීල මොන දුස්සීලකමට අපාය ගිහිල්ලා ගිහිල්ලා අකුසල කර්ම ශේෂ වෙච්ච දවසට පැවිදි වෙලා පැවිද්දෙක් හැටියට පෙනීලා ලෝකයට පින් කරගන්න පෙනී හිටපු කමම කුසලයක් කියන ටික ඉතුරු වෙලා ඒකට ආනිසංස හම්බ වෙනවා වෙනම. අර කුසලයට දුගතියක තියයි පැහැයි. පැහිලා ඒ අකුසල කර්ම විමිනුත් ලෝකයට වන්දනාමාන කරලා පිළිමයක් හැටියට හරි පෙනී ඉඳලා පින් සිද්ධ කරගන්න කරපු ක්‍රියාව එයාට හිස් නෑමයි. ඒ අකුසලයේ ගෙවිච්ච දවසට අපෝ මේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව එයාගේ ජීවිතයට බොහෝ කාලයක් යහපත පිණිස පවති. ඒ නිසා චූටි හරි යහපත්දී යහපත් හැටියටම දැක්ක යුතුමයි. හැම වෙලාවෙම හැම තැනකදීම අපි බලන්න ඕනේ ශාසනය දියුණු වෙනවා කියලා කියන්නේ හදනවා කියලා කියන්නේ පුතේ ආදරේ කියලා කියන්නේ අපි එක්කෙනෙක් දෙන්නේ කොහොම හරි හැදෙන්න හදන එක නෙමෙයි. දායකයන්ගේ ශ්‍රද්ධාව ගමේ පන්සලේ හම්බවන්ට අරන්නේ හම්බවන්ට හැම කෙනා කෙරෙහිම ශ්‍රද්ධා සිට ඇති කළ ශාසනයට බඳවල ඒගොල්ල කර්ම කරලා තේරුම් කළ දෙන්න ඕන. චූටි දෙකින් කල කිරෙන් ලැබා ඕගොල්ලෝ කල කිරෙන්ද කිරෙන්ද අතෙන්ට වැරද්දට වැටෙන්න තියෙන ඉඩ වැඩි. ඕගොල්ලෝ ශ්‍රද්ධාවෙන් ලං වෙන්න වෙන්න එතෙන්ට තම වැරද්දට යන්න තියෙන ඉඩ අඩුයි. ඒ හින්දා ඕගොල්ලෝ සත්පුරුෂයන් නම් කරන්න පන්සලෙන් ඈත් වීම නෙමෙයි වැරදි කියලා දැකලා තවත් ලං වීමයි. සත්පුරුෂයාගේ අසත්පුරුෂයාගේ ලක්ෂණයක් තියෙන්නේ මොකක්ද? සත්පුරුෂයා වැරද්ද දැක්කා කියලා එයා වයින් කරන එයාව තමයි ඉස්සෙල්ලාම රකින්න හදන්නේ. ඒ කියන්නේ වැරදි කෙරෙන්නේ නැති කෙනාව රකින්න ඕනේ නැහැ නේ පුතේ. අඩුපාඩු වැරදි කෙනා කෙරෙන කෙනාව නේද තමන් බුද්ධිමතෙක් නම් තමන් නුවණැත්තෙක් නම් සත්පුරුෂයෙක් නම් රැක්ක යුත්තේ කාවද? අඩුපාඩු වෙන කෙනාව. අඩුපාඩුයි කියලා අයින් කිරීම නෙමෙයි කටයුත්තේ. අඩුපාඩු කෙනා පුළුවන් තරම් රැක ගන්න ඕනේ. රැකලා රකින්න බැරි අය ඉන්නවා. එයාව රකින්න ගිහිල්ලා අනිත් අයත් නොරකින මත්තමක් වෙනවා නම් අයින් කටයුතුයි. නමුත් අපි එක චූටි දෙයකින් නොමැන්න යුතුයි. පුළුවන් තරම් පුද්ගලය අයින් කරන්න නෙමෙයි බලන්න ඕනේ. පුද්ගලයාගේ වැරද්ද අයින් කරන්න. වැරද්ද අයින් කළ පුද්ගලයා ගන්න ඕනේ.
ඒ වගේ උපාය සිද්ධි කරන්න ඕන. චර කරන්න ඕනේ, බයින්න ඕනේ. දුරස් කළා තියන්න ඕනේ. කියලා ආපෝ වාපෝ කතා කළා. ඒ වගේම වැරද්ද දැකලා වැරද්ද හදා ගන්නවා නම් හොදාව තමයි දරදඬු නෑ, ඕනෙම නෑ, අවශ්‍යම නෑ කියන තැනකටපත් වෙන්නේ නෑ. කමන්නේ වැරද්ද හදා ගන්න හොඳයි උත්තේ. කියන තැනකින් මට සිලුට වෙන්න ඕනේ. මේවා තමයි ජීවිත පාඩම් අනාගතයේ ශාසනයේ පවතින්නේ. මේවත් එක්ක ඉගෙන ගත්තාම මේ ගති අනිවාර්යෙන් අවශ්‍යයි. තව මොනවද තියෙන්නේ? ඒ දෙන්නට විතරම ප්‍රශ්න තියෙන්නේ. අහන ප්‍රශ්නෙම මොඩයි? රූපී අරූපී කියලා අහන ප්‍රශ්නෙකදී රූපයක් ගැන අහන බ්‍රහ්ම ලෝකේ මන ආයතන විතරක් තියෙන්නේ කියලා අහන. යාම කියන රූපී බ්‍රහ්ම ලෝකේ මන ආයතන විතරක් තියෙන්නේ කියලා. එතකොට ඇයි මොකද රූපී කියලා ඒකද ලෝකෙ කිව්වේ? පංචායතනෙ විතරයි මන ආයතනෙ තියෙනවා. මන ආයතනේදී ධම්ම ආයතනේ අනුගිය රූප තියෙනවා. එයාටත් රූප කියන සංඥාව ගෙවිලා නැහැ. එයාත් රූපයක් පරිහරණය කරනවා. එවකට අර ඔය වගේ හරි මේ ශාසනය බලන්න හරි ලස්සනයි. මේ ඇතුළත සමහර දේවල් ගත්තාම අභිධර්ම පිටකේ තියෙනවා කතාවත් උපකරණ කියලා. ඔය කතාවත් උපකරණ තියෙන්නේ මොග්ගලිපුත්ත මහා තෙරුන් වහන්සේම බුදුරජාණන් වහන්සේ ණය විසින් මාතෘකා විසින් තබපු පෙළදහමක් දීර්ඝ විදියට විස්තර කළා. පරවාද මතනය කරන හැටි උගන්නන එකක්. පරවාද කියනවට නෙමෙයි පරවාදයන් ඇති වුණොත් මතනය කරන්න. ඒ කියන්නේ නැති කරන්න. ඒකේ පෙන්නනවා දැන් පරවාදින්ද දෘෂ්ටියක් ඇති වෙනවා. මොකද්ද? මෝඩකම තියාගෙන අවිද්‍යාව තියාගෙන රහත්තු නැහැ නිවන් දැක හැකි කියලා. ඈ නැත්නම් බොරු කළා. බොරු කළත් නිවන් දැකෙන්න පුළුවන් කියලා. ඇයි කියනවා? දැන් පටවි කසණයක් වඩලා 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 පටවි පටවි කියලා ඊට පස්සේ ඒ නිමිත්ත හිතට අරගෙන උග්ඝහ නිමිත්ත කියලාගෙන දැන් පටවි නිමිත්ත ගන්නවා. අරගෙන පටවි පටවි කියලා පටවි නැති තැනක පටවි පටවි කියලා හිතලා හිතලා තවත් හිත සමාධි කරලා තියෙන සමාධි උදව් කරගෙන රහත්තු නැහැ. එතකොට පටවිය නැති තැනක පටවි කියලා හිතන්නේ බොරුවක්. බොරු කළත් නිවන් දකින්න පුළුවන් කියලා දෘෂ්ටි. එතකොට බලන්න ඉතින් ඒ වෙලාවේ දීගන්න මොකද්ද? නෑ. ඒ වගේම තමයි ආරම්මන පටිවිආපෝතේ ජීවායෝ කියලා තියෙනවා. දැන් මෙයාට මේ ආරම්මණය රූපයක් ඇද්ද පවත්තන්ද සියුම් මට්ටමේ පටිවිආපෝතේ ජීවායෝ කියන සතර මහා ධාතුව උපකාර. මෙයා මේක දඩුවා ගන්න පටිවි පටිවි සිවට බොරුනේ මේක පටිවි තියෙයි කියලා සකවාදීන් ඔප්පු කරන මේ වගේ වාද ඇති වුනහම මතනේ කරන්නේ. ඒ වගේ රූපේ බ්‍රහ්මලෝ කේ රූපේ සංඥාවක් තියෙනවා. ආරම්මන මට්ටමේ පටියාපෝ තේජෝ වායෝ කියන ආරම්මන පටියාපෝ තේජෝ වායෝ කියන්නේ මේ ආරම්මනේ පවත්තන්න ආරම්මනේ රූපේ පවත්තන්න පුළුවන් මට්ටමක පටියාපෝ තේජෝ වායෝ තියෙනවා. ඒක මේ කබලින් කහණිය පෙන මට්ටම නෙමෙයි සිව්. ඒ නිසා එතනද රූපයක් තියෙන්නේ. නෑ එතන ආයතන හයක් තියෙනවා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් තියෙන ආයතන තුනයි චක් ආයතනය, සෝත ආයතනය, මන ආයතනය. ඕව මගෙන් අහන්න එපා. ඕව ඔක්කොම ඕව ඉගෙන ගන්න ඕනේ. ඕගොල්ලන්ට ඔය අර්ථයි මගෙන් ඉගෙන ගන්න ඕනේ. මම කියන්නේ බලන්න විභංග ප්‍රකරණේ ධම්මහදේ විභංග හොඳට කියවන්න. මේ කියන දේවල් පටපට ගාලා ඔයගොල්ලෝ ලියාගෙන හොඳට බලන්න පුතේ. මම කියන්නේ ඔත් බලන්න හොත්තට
එතකොට හොඳ උත්තර හම්බෙනවා. ඕගලන්ට බොහොම ටිකයි ඒ වෙලාවට තමන්ටම ප්‍රශ්න ඇති කියලා ඒකට අහගන්න උත්තරේ දෙනනේ හොඳට හිතට වදිනවා. දැන් අපි පොත බලබලා ගියා. පොත බලනකොට මේක වෙන්නේ කොහොමද? ඔය ධම්ම හදේ කියන්නේ මොකද්ද? දහම් හදවත බෙදලා දක්වනවා. ධම්ම හදේ විභංගේ වචනෙන් වටිනා සම්බලන්න. දහම් හදවත බෙදලා පෙන්නනවා. සම්පූර්ණම ලෝකේ වේවා ලෝකෝත්තර වේවා යම්තා ධර්මයන් තියෙද හැම ධර්මතාවයන්ගේම හදවත වගේ තමයි ඕකේ තියෙන කාරණා ටික. ඔය කාරණා ප්‍රධාන කාරණා කියතියෙද 12ක් තියෙන්නේ. මේ 12 තමයි භූමියෙන් බෙදලා යන්නේ. ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, ඉන්ද්‍රිය වශයෙන්, සත්‍ය වශයෙන්, හේතු වශයෙන්, ආහාර වශයෙන්, පස්ස වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, චේතනා වශයෙන්, චිත්ත වශයෙන් කියලා කාරණා 12ක් තියෙනවා. ඔය කාරණා 12 තමයි කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, අපරයබන්න භූමිය කියලා මේ හතර භූමිය සිසාරා මේ කාරණා 12 මොනවන ආකාරයකට පවතිද, කීයක් කීයක් තියද, ඒකේ උත්පත්ති අවස්ථාවේදී කොහොමද, පවතිනකොට කොහොමද, චුත වෙනකොට කොහොමද කියලා, චුත වෙනකොට නෑ, උත්පත්ති අවස්ථාවේ කොහොමද, මේ භූමිය කොහොමද කියලා ඔක්කොම විස්තර කරනවා. ඊට පස්සේ ඔය යමක ප්‍රකරණේ වගේ එකක තමයි දැන් ඔය තියෙන ප්‍රශ්න, ඔය ඉදිරියට එනකොට තියෙන ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා ඒ දැන. ඒ කියන්නේ සිත නිරුද්ධ වෙන හැම තැනකම රූපයත් නිරුද්ධ වෙනවද? රූපය නිරුද්ධ වෙන හැම තැනකම සිතත් නිරුද්ධ වෙනවද කියලා ඔය වගේ ප්‍රශ්න. සම්පූර්ණම ආයතන යමකය, කන්ද යමකය, ඉන්ද්‍රිය යමකය කියලා තියෙයි. මේ පෙන්නන්නේ ඔය අදහස් අයින්නේ කරන්න. කෙනෙකුට හිත නැති වෙනවා, රූපය උපදිනවා. එතකොට ඒක යමෙකුට රූපය නැති වෙනවා, හිත උපදිනවා. ඔය ඒව එකින් එක එකින් එක එකින් එක එකින් එක ලිහලා 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 පෙන්නවා. ඒක ඇත්තටම නිවන් දකින්න අවශ්‍යයි. ඔය වගේ ප්‍රශ්න පැටලෙනවා නම් පැටලුම් ලියා ගන්න තියෙන්නේ. නමුත් හතර පද ගාථාවක් ඇති රහත් වෙන්න මෙච්චර දැනුමක් අවශ්‍ය නැහැ. ඔය දැනුම් තේස්ත්‍රය අවශ්‍යයි. හොඳයි. බණ උගන්නන කෙනෙකුට මොකද කවුරු හරි පුතේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නේ නිරාකරණය කරලා දෙන්න. ඉතින් දින රාග හිතේ යෙදෙන එක කොහොමද මම විස්තර කරන්නේ? මම දන්නේ දැන් මේ විදිහ මොන උපාදාන එක්ක දින තියෙනවද කියලා. දැන් මොන ඕවා තමයි ওই ධම්ම සංගණිය අවශ්‍ය. ඇත්තටම ධම්ම සංගණිය තියෙන්නේ ඕකටම. දැන් අපි ධම්ම සංගණියේ උපාදාන පරියාය කළා තිබුණා නම් ඕගොල්ලන්ට උපාදාන සම්බන්ධ ප්‍රශ්න නැහැ. උපාදාන කියලා කියන්නේ මොනවද කියලා අහුවාම ඔන්න හතර උපාදානෙම විස්තර කරනවා. එතකොට කත මේ ධම්ම නෝ උපාදාන. එතකොට උපාදානීය ධර්ම මොනවද? උපාදානේ මොකද්ද? උපාදානීය ධර්ම මොනවද? එතකොට අනුපාදානීය ධර්ම මොකද්ද? උපාදානෙට හිත නැති ධර්ම මොනවද කියලා පෙන්නලා
උපාදාන චේව උපාදාන සම්පයුත්ත ධම්මා. උපාදාන චේව උපාදානීය ධම්මා කියලා උගන්වන්න තියෙන්නේ. මේ උපාදානය ගත්තාම මම උපාදාන කියන එක අපි එදිනෙදා ජීවිතෙන් ගත්තොත් යම් ස්පර්ශ ආයතන හය පැත්තේ පුද්ගලයෝ ඉන්නවා කියලා පුද්ගලයෝ පෙනෙන කමට තමයි පෙනෙන අපිට පෙනෙනවනේ. ඒ පෙනෙන කම තමන්ගේ පැත්තේ තියෙන්නේ ඒකද කියනවා අත්වාද උපාදාන කියලා. මේ රූපේ පුද්ගලයේ සත්‍යය කියලා පෙනෙන කම තමන්ගේ පැත්තේ තියෙන්නේ අත්වාද උපාදාන කියනවා. අත්වාදී උපාදානයේ මිදුණු දවසට මේ රූප ටික අචේතනික මේ වස්තු වගේම එයාට හැඟීම දැනෙන්නේ මිසක පුද්ගල සංඥාව හිටින්නේ නැහැ. ඒ අත්වාද උපාදානයේ තමන්ගේ පැත්තේ ඇසුරු වෙන තාක්ම බාහිර ඇහැ පැත්තේ රූප පැත්තේ තව ආයේ ඉන්නවා වගේමයි පේන්නේ. ditthi upadane කියන්නේ කර්මානුරූපෝ ඉපදිලා කුසල කුසල කර්ම කරගෙන නැවත යන්න පුළුවන් තත්ත්වයේ ඉන්නවා කියලා පටිච්චසමුප්පාදේ නොදන්නා කමෙන් ආත්මයක් දිගින් දිකට යන ආත්මියෝ සත්‍යයේ ඉන්නවා කියලා මේ සත්‍ය කතාව තුන් ditthiyeku එක තියෙන ගතිය පුත්‍තිය ඒකක් තියෙන තමන්ගේ පැත්තේ. ඊට පස්සේ බාහිර අපියෝ හතරක් ප්‍රති දියමන්තියක් කියනකොට ඒක මෙච්චර වටිනව නේද කියලා ඒ වස්තුව වටිනාකමක් පෙන්වන ගතිය තියෙනවනේ. ඒක තමයි කාම උපාදාන කියන්නේ. කාම උපාදාන කාම උපාදානයේ ගෙවුනොත් ඕගලන්ට සිද්ධ වටිනා දස්සමකවත් වටිනා කිරි කිසිවක් මේ ස්පර්ශ ආයතනේ නැහැ. රත්තරන් රිදී මුතු මැණික් කියලා මේ කඩදාසි කොළ කෑල්ලයි රන් රිදී මුතු මැණික් කියන එක අතර වෙනසක් නැහැ. පාරක දැක්කත් රත්තරන් කුට්ටියක් කියලා එකක් මහ විශාල දියමන්තියක් දැක්කත් මෙයාගේ හිතේ වටිනාකම ඒ දෙන්නේ රහතන් වහන්සේ නම් දෙපාරක් හැරලවත් බලන්න නැතුව ගිය හැකි එහෙමයි. ඒ තරම වටිනාකම ඇකල ඒක දකින්නේ බයක් ඇටියට. උපාදානයේ හිත ධර්මයක් හැටියට දකින්නවා මිසක ලං වෙන්න නොසුදුසු සර්පයක් හැටියට දකින්නවා මිසක ඒ දෙහලක් දකින්නේ සර්ප සංඥාවෙන් දකින්නවා විතරයි. ආනන්ද සර්පය දැක්කද කියලා බුදුරජාණන් වහන්සේ අහන්නේ. අන්න ඒ වගේ සම්පෙදී මුතුමැණික් පේන්නේ සරතෙක් වගේ මිසක බය වෙන්න ඕනේ ඈත් වෙන්න ඕනේ එකක් හැටියට දකින්න මිසක ගන්න ඕනේ ලං වෙන්න ඕනේ කියලා දකින්නේ නැහැ. වස්තු අරඹය ගන්න ඕනේ ලං වෙන්න ඕනේ කියලා කෙනෙක් කම තමයි කාම උපාදාන කියලා කියන්නේ. ඊගාවට මේ භ්‍රමචර්යාවේ දන්නේ නැතුව මේ ආකාරයට හික්මුණුත් දුක නැති කරන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කියලා ඒ විදිහට තමන් ජීවත් වෙන්න හදන ගතියක් තියෙන එකට කියන සීලබත උපාදාන කියලා. මේ විදිහට කටයුතු කළාම නිවන් දකින්න පහසු වෙන නැත්නම් දුක නැති කරගන්න පුළුවන් කියලා ඒකත් වෙනින් තමන් ගන්නවා. එතකොට මේ සතර උපාදානයෙන් තමයි සම්පූර්ණ ජීවත් වෙන්නේ අපි. මේ ස්පර්ශ ආයතන හය පැත්තේ පුද්ගලයෝ ඉන්නවා, ආත්මීය දේවල් තියෙනවා, වටිනා කියන කැමැති විය යුතු වස්තු දේවල් පුද්ගලයෝ ඉන්නවා කියලා. ඇති ගති. ඊගාවට උපාදාන ඡේව උපාදාන සම්පයුක්ත ධම්මා කියලා ගත්තහම එක උපාදානයක් තව උපාදාන දෙක තුනක් එක්ක යෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අරමුණ දකිනකොට පටිච්චසමුප්පාද දන්නේ නැත්නම් කර්මානුරූපව ඇවිල්ලා කර්ම කරගෙන යන විදිහ ආත්මයක් තියෙන සත්‍යයක් කියලා දකිනකොට ධිට්ඨියක් තියේ, අත්වාදයක් තියේ. එදෙන්න කැමති වෙනකොට කාම උපාදානයක් තියේ. කෙනාට කැමති කියනකොට
මේ උපාදාන තුනක් එකට දැන් කාම උපාදානයක් තියි අත්වද උපාදානයක් තියි ditthi උපාදානයක් තියි රත්තරන් රිදී වගේ එක ගත්තාම කැමැත්ත විතරයි කෙනෙක් දකින්නේ එතකොට කාම උපාදානයේ තියි අත්වද උපාදානයේ ditthi උපාදානය නැහැ සමහර සත්‍ය පුද්ගලෙක් දකින්න පුළුවන් නමුත් කැමැත්ත නැහැ අත්වද උපාදානයේ තියි කාම උපාදානය නැහැ තමන්ගේ දරුවව දකිනවා ආදරේ ධර්මයේ කැටි දකිනවා කාම උපාදානයේ අත්වද උපාදානයේ දෙක එකට ඉදිරියි ඒ වගේ මේ කෙලෙස්වල කෘත්‍ය තියෙන්නේ එතකොට දැන් මම දන්නේ මේ රූපේ දැකගොත මොන විදිහටද තියෙන්නේ කියලා කෙනෙක් කියලා නම් ඇති වෙයි කාම උපාදානයේ ඇති වෙනවද ditthi උපාදානයේ ඇති වෙනවද කියන එක නම් මම දන්නේ තරහ ඇති වෙනවා නම් ඒකයි කි මොකේද පටිගේ අකමැත්තයි කි උපාදානයන්ගේ ඇයි කැමැත්ත කියන ධර්මතාවයේම අතුරු ප්‍රභේදයක් අකමැත්ත නිසා ඒකයි කි කාම උපාදානයට මොකද මම කැමති මේක මෙහෙම තියන්න කෙනෙක් ඒක අරගෙන වෙන තැනකින් තිබ්බහම මට අකමැත්ත ඇති වෙනවා එතකොට මගේ අකමැත්ත කැමති විදිහට නැතිකම නිසා කියලා අකමැති ප්‍රබවය ආරම්භකය කැමැත්ත කැමැත්ත අතහැරියොත් අකමැත්ත කියලා එකක් ලෝකෙ නැති කරන්න බෑ වෙනම ඒකයි කාම උපාදානේ විතරයි උපාදානයකට තියෙන්නේ මෙතන काम उपादाने අතහැරුණොත් පටිගේ අකමැත්ත තරහව කියලා අයින් කරන්න වෙන ශේත්‍රයක් නෑ වෙන එකක් නෑ මොකද කැමැත්තේම තව අත්තක් ඒක ඒක පටිගේ කැමැත්ත කියලා ගන්නෙ නෑ කැමැත්ත අයින් වෙච්ච දවසට පටිගේ නැති කරන්න වෙන ක්‍රමයක් කරන්න ඕනේ නැති නිසා සංයෝජන වලින් මෙතන උපාදාන වලින් කෘත්‍ය හැටියට කරලා තියෙන්නේ काम उपादाने කෘත්‍ය විතරයි काम उपादान नैति उन्हा अर के इबे अथकोटे गति बाहर स्पर्श आयतन हयपत्ति आत्मयन खेल पेन्न क्रम මනසේ තියෙන ditthi upadane tamange patte tamanta ehema penne me patte tiyenawa kiyala nilpata kannadiya daagatta daagatte ehata eha vithara yavarne kale namuth peninne roope nilpata kannadi daagatte kiyala eha nilpata vela na eke pratipalaya mokadda penne roope nilpata vela e wage amathula upannahama dittiye एक प्रतिपल द्वितीय द्वितीय तमंग मन से नगिस्त हम ए उपादान प्रत्ये पुद्गुली वगे वटिना की नम ये दिन्नी मन से सीते वटिना समी आरोपने करगत सीति में दिए बेलू हम पेन्नी बाहर वास्तु वटिना वागे ए निसाई केने गुट नो वटिना वस्तु तव केने गुट वटिना केने क्यामती वस्तु तव केने क्यामती दें खबर एक वागे මලකුණක් කන්නේ පුදුම ආසාවකින් කැමැත්තකින් අපි ඒ පැත්තට යන්නත් අකමැති ගන්නත් අකමැති හිත නැමෙන්නේ නැහැ දැරි වෙලා හරියනකොට අර කබරය හිතාගන්නේ මොකද මං කැමති දේ උදුර ගන්න එනවා තමයි කියලා නැත්තත් උඹලා ගහනවා අපිට මොකද මං කැමති දේ ගන්න දේවා කියලා අපි එතෙන්ට යන්නත් අකමැති ඈ නමුත් ඒ වගේ එයා කැමති අරමුණ අපි අකමැති නමුත් කෙනා කෙනාට අපි කැමති අරමුණ එයා අකමැති කෙනා කෙනාගේ එක එක වෙනස්කම්
ඒ වගේ ලෝකෙත් එහෙමයි. රහතන් වහන්සේලා මේ ස්පර්ශ ආයතන හය පැත්තේ පංචකාමයේ පැත්තේ ඇසුරු කරන්නේ තකමැත්තේ. යන්නේ තකමැත්තේ. කවරයි වගේ අපි හිතාගෙන ආයෙම උදුරු ගන්න දෙනවා වගේ කරක. ඉතින් අපි කැමති අරමුණු වලට හැමෝම කැමති නැහැ. හැමෝම කැමති අරමුණු වලට අපි කැමතිත් නැහැ. එහෙම වෙන්නේ කෙනා කෙනාගේ මනසේ ගති එක එක වස්තු වල නානත්වය මත යෙදෙන උපාදානයන්ගේ වෙනස්කම මත. ආශ්‍රව වලත් තමයි. ඔය නීවරණ ගොච්චකේ, හේතු ගොච්චකේ, ආශ්‍රව ගොච්චකේ, උපාදාන ගොච්චකේ, ඕභ ගොච්චකේ, යෝග ගොච්චකේ කියන ගොච්චක ටික කළානම් ධම්ම සංගමේ ඔගලන්ට හොඳට තේරෙනවා අපිට මේ මෙහෙම වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ එක කෙලෙසියක් තනියව සමහර විටක නෑ. කෙලෙස් දෙක තුනක් අනුග්‍රහය ලැබලා අර දරුවෙකුට කැමති කියනකොට පුද්ගල භාවයක් තිය, සත්ත්ව භාවයක් තිය, කැමැත්තක් තිය. ඒ කියන්නේ දැන් උපාදාන සම්පයුත්ත උපාදාන. උපාදාන ධර්ම. උපාදාන ඡේව උපාදාන සම්පයුත්ත ධර්ම. උපාදානයක්ද වෙනවා, උපාදාන හා යෙදිලාද වෙනවා. අත්තවාද උපාදානය, ditthi උපාදානය හා කාම උපාදානය සමග යෙදිලා. කාම උපාදානය, ditthi උපාදානය, අත්තවාද උපාදානයක යෙදිලා. අත්තවාද උපාදානය, කාම උපාදානය, ditthi උපාදානයක යෙදිලා. කියලා මේ වගේ එක උපාදානයක් අනිත් එකට යෙදුනහම ඒක ජීවිතයෙන් පෙළෙනවා. කෙනෙක් කෙනාට කැමති. ඈ කෙනෙක් කියලා පේනවා, කෙනාට කැමති. කෙනෙක් කියලා පෙනෙනවා, නමුත් කැමති නැහැ. කැමැත්තක් පෙනෙනවා, කෙනෙක් කියලා පේන්නේ නැහැ. කියලා තියෙන ඔය උපාදාන යෙදෙන ගති. ගති. දැන් මේ ෆෝන් එක ගත්තොත් කෙනෙකුට මේකට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. මේක දකිනකොටම හිතේ ඇති වෙනවා. එතකොට හිතට තියෙන්නේ කාම උපාදාන. හැබැයි මේක පුද්ගලික සත්‍ය තාක්ෂණයක් කියලා යට පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ අරමුණේ ditthi උපාදානයේ යෙදිලා නැහැ, අත්වාද උපාදානයේ යෙදිලා නැහැ මේ මනසේ. කාම උපාදානේ දෙයක් දුරකතනය. වටිනාකම විතරක් නෙමෙයි, වටිනවා දේ. දේ නැතුව වටිනාකමක් පේන්නේ නැහැ නේ. වටිනාකම පේනින්නේම දෙයකින් දෙයක් පේන්නම වටිනාකම. නොවටිනවා නම් දෙයක් වටිනාකම හෝ නොවටිනාකම යෙදෙන්නේ දෙයක්මයි. දෙයක් දකිනකොට වටිනාම වටිනාකම යෙදෙනවා නේ. හරි. දැනට මේ කාලේ දැන් බොහෝ දේවල් කියලා දුන්නා. ඡර විමුක්ති පරිපාචනීය ධර්ම කියලා එකක් තියෙනවා. මේවා ඔයගොල්ලන්ගේ අහගත්ත දේ ජීවිතයට ඇතුළට බහින්න වෙලාවක් යනවා ටිකක්. මතක් කරන්න තියෙන දෙයක් තියෙයි දැන් එකෙක් දෙන්නේ නෙමෙයි, තුන් හතර දෙනෙක් ගියව දෝෂයක් මට අහු වුණා. මොකද මේ හදිස්සිය. හරිද? මං ගියේ බස් එකට නගින්න, බස් එකේ දුවන්න එපා කියලා රුක්මෝ කිව්වා වගේ හදිස්සි වෙලා. හදිස්සි වෙච්ච පමණට ආශ්‍රයක් ඡේන්නේ. ඒ හදිස්සියත් මේ ආශ්‍රයක්ෂය නැත්ත මේ ධර්මය තමන්ගේ ජීවිතයට උරාගන්න තියෙන ගතිය අඩු කරන එකක් වෙලා කියන එක දකින්න. අද තියෙන ඉක්මනට මේක කරගන්න ඕන කියලා හදිසියක් තියෙන ඒ හදිසියනුත් කරලා තියෙන හදිසියෙන්ද කියන එක බලක් කළා. අද ඔගොල්ලෝ ගාව තියෙන හදිසියක් තියෙනන් ඒ හදිසියක් ප්‍රතිරෝධකයක් හැටියට දකින්න, බාධකයක් හැටියට දකින්න. මොකද්ද? ධර්මයේ ජීවිතයට බැසගන්න තියෙන එක වළක්වන්න තියෙන ගතිවලට තවත් එකක් තමයි මොකද මේ හදිසියව. හදිසිය කියන එකට ධර්මානුකූල වචනේ විතරක් මෙනෙහි කරනකොට තියෙන මොකද්ද? හිත විතරන. ඒ කියන්නේ උද්දච්චයට යනවා, මෙච්චර කරනවා තාම නැහැනේ කියලා. එතකොට ඒකද තව කෙලෙසියක් නිර්මාණය කළා. මං කියේ දැන් අපි මට හොඳට පෙරපසු මනස පේනවා. මේවා මම මේ කියන්නේ මං ගැන කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයට අර්ථයක් ගන්න. මුල කාලේ දැන් කාලේ මට මනස තේරෙනවා. මේක අවුරුදු 10කට ඉතර ඉස්සෙල්ලා
ගත්තත් මහාන වෙලා. නමුත් යම් අරමුණු තියෙයි සමහර ඒවා සිහි වෙනකොට අපරාධණයක කිව්වී අපරාධණයක කළේ කියන තැනකින් අරමුණු සිහි වෙනවා තමන්තම බඩපපුව නිකන් පිච්චෙනවා වගේ තැනකින් විහෙසකාරී සිතුවිලි උපදිනවා. අද එහෙම උපදින්නේ නූපදනනේ උපදින්නේම නැහැ. හැබැයි ඒකට කාලයක් ගියා. අරමුණු උපදිනවා. උපදින අරමුණු වල බර අඩුයි. විහෙස අඩුයි. වටිනාකම දැනෙන කම අඩුයි. හැබැයි ඒකට කාලයක් ගියා. අවුරුදු 10ක් 15ක් ගියා. ඕගොල්ලන්ට එච්චර වෙන්නේ නැහැ. මොකද ඔගොල්ලන්ට අපේ එච්චර කාලයක් මොහු කුරුල්ලෝ වෙහෙසකින් හම්බෙච්ච ටිකේ ආරම්භය ඔගොල්ලන්ගේ ජීවිතය වෙලා මේ ධර්මය. අපිට එහෙම ධර්මයක් මෙනෙහි කරන්න කියලා දෙන්න මේ ගති ඉක්මනට අඩු වෙන විදිහේ ප්‍රයෝග කරන්න නුවණින් මෙනෙහි කරන්න සම්මර්ෂණය කරන්න කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ධර්මයක් ඉගෙන උගන්වන කෙනෙක් හිටියේ නැහැ. අපිම ක්‍රම හොය හොය දන්න දන්න විදිහට හොය 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 ඇවිල්ලා තමයි මේක හොයාගන්නේ. හොයාගන්න නමුත් අපිට අපුරු 10ක් ගියා. ඒකෙන් 10න් එකක් යනකොට මම හිතන්නේ ඕගොල්ලන්ට මේ මත්තම දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ධර්මය අහගෙන එක අවුරුද්ද දෙයක් යනකොට ඕගොල්ලන්ට අදාපි ඉන්න මත්තම දෙන්න පුළුවන්. ජීවිතය ආධ්‍යාත්මික පැත්තේ. හැම වෙලාවෙම මේකේ ප්‍රතිඵලයේ මනින්ද තමන්ගේ ජීවිතයේ පැත්තේ. තමන්ට වෙහෙස දැවිල්ල පිච්චෙනේක දුක අපහසුකම අසහනේ මේවා අඩු වෙලාද කියන තැනකින් තමයි මේ ධර්මය කොච්චර ජීවිතයට පිටක් වලද කියන එක පෙනෙන්නේ. වෙන මිම්මක් නැහැ. ඒකමයි අවශ්‍යත්. මොකද අපි බලාගෙන ආවෙම දුක නිවා ගන්න. ඒ දුකේ නිවීමේ පයින්දී එකතුලි කියන්න ඕනේ. ඒක හොඳට තේරෙනවා තමන්ට. දැනෙනවා තමන්ට. අත්ින් දෙහි තමන්ට. හැබැයි ඒකට කාලයක් යනවා. තීලිපේ තියෙන වතුර මුට්ටිය ලිපේ තිබ්බ ගමන්ම තේවුණු කරන්න හැදුවට හරියයි. ඒකටත් වතුර ටික රත් වෙන්න කාලයක් ගන්නවා. එනිසා හදිසි වෙන්න එපා. උත්සාහවත් වෙනවා හැම වෙලාවෙම. ඒ වගේම මධ්‍යස්ථ සප්තබොජ්ජංග ධර්ම තී සති සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ සීකා සම්බොජ්ජංගේ එයින් විරිය සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ මේ තුන්දෙනා එක පැත්ත. පස්සදි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ මේ තුන්දෙනා එක පැත්ත. සති සම්බොජ්ජංගේ ওই දෙපැත්තටම අනුග්‍රහය දක්වනවා. යම් කලක හිත විසිරෙයි නම් උත්සාහවත් වෙන තාම නැහැනේ කියලා ඒ වෙලාවකදී ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ කියන දහම් කරුණු විමසීම වීර්යයට මෙනෙහි කිරීම ප්‍රීතිය ඇති වෙන ආකාරයට මෙනෙහි කිරීම නතරකට යුතුයි. ඒ කාලෙදී පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩි යුතුයි. යම් වෙලාවකදී හිත කුසීතයි නම් කම්මැලි නම් උත්සාහය යෙදෙන්නේ නැත්නම් එකල්ලි සමාධි සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ නොවැඩිය යුතුයි. එකල්ලි දහම් කරුණෝනි විමසීම වීරියට මෙනෙහි කිරීම ප්‍රීතියට මෙනෙහි කිරීම ගත යුතුයි. වීරිය ධම්මවිචේ ප්‍රීති කියන මේ කාරණා තුන විපස්සනා අන්තයේ භාජනය කරනවා. පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ අංග තුන සමාධිය වජනය කරනවා. සති සම්බුද්ධංගේ මේ දෙකටම අනුග්‍රහ දක්වනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ගින්න කවුලුවන් දෝන වෙලාවට අමුදර අමුකොල අමුගොම දිය සහිත වාතය
නොදෙන්න ඕනේ. වියලි තන, වියලි දර, වියලි කොළ, වියලි කෙතමනේ රහිත වාතය දෙන්න ඕනේ ගින්න අවුලවා ගන්න. ගින්නක් නිවන්න ඕන වෙනකොට වියලි දර, වියලි තන, වියලි ගොම මොකද කරන්න ඕනේ? නොදාන්න ඕනේ. අමු දර, අමු තන, අමු කොළ දිය සහිත වාතය දෙන්න ඕනේ. ඒ වගේ කෙනෙකුගේ හිත විසිරිලා නම්, නොසන්සුන් නම්, උද්දච්චයට ගිහිල්ලා නම්, එකඟ නැත්තම් ඔය හදිසියට ඔකම එකක් තමයි. එකල්ගෙයි හිත සංසිඳන කමට අහනවා. එකල්දි මහණෙනි එයා පස්සද්ධි සම්පොච්චන්ගේ, සමාධි සම්පොච්චන්ගේ, උපේක්ඛා සම්පොච්චන්ගේ වැඩි යුතුයි. අරමුණු වල මැදහත් වෙනකම, සති නිමිත්ත නිතරම ඇසුර කළ චිත්ත සමතේ ඇති කරනකම, ඒ වගේම කායික මානසික සැහැල්ලුව ආරෝපණය කරගත්ත මනසකින් ඉන්නකම. යම් වෙලාවක මන භාවනාවට එව්වට මෙවට උත්සාහවත් වෙන ගතිය නැත්තම් බෑ බෑ කියලා පස්සට අදින ගතිය වගේ එන. එකල්දි වීර්යයට මෙනෙහි කරන්ද, දහම් කරුණු නොවනෙ මෙනෙහි කරන්ද, ප්‍රීතිය ඇති වෙන විදිහට මෙනෙහි කරන්න. කොහොමද ඒ කාන්තේ ලාභයක් මට මනහකට ලාභය බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයක මට ඉපදෙන්න වුණා. සසර දුකින් නිවන සද්ධර්මයෙන් හම්බෙන වටපිටාවක් ලැබුණා. ඒ වගේම සසර දුකින් නිවන සද්ධර්මයෙන් මට අහන්න ලැබෙනවා කියලා හිත ප්‍රීති වෙන සතුට වෙන පැත්ත අල්ලලා දෙන්න ඕනේ. එතකොට අර කුසීතකම අත්හැරෙනවා. ඒ වගේ භවනා කරනවා කිව්වත් අරමුණ දෙපැත්ත තමයි දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වෙලා ප්‍රතිපදාවක් පුතේ තියෙන්නේ. පැයක් භවනා කරනවා, පැය දෙකක් දවසට භවනා කරනවා, පැය තුනක් භවනා කරනවා කියලා එකක් නැහැ. ආශ්‍රයක් සේවන තාක් වන් අපේ හුරු යන තාක් දක්නවතින් කනවා වගේ ස්පර්ශ ආයතන හය පැත්තේ නිත්‍යයි සැප ආත්මෝ සුභෝ දේවල් තියෙනවා ඉන්නවා කියන ගතිය මැකෙන තාක් මනස කර යුතු වැඩ පිළිවෙලක් තියෙන. ස්පර්ශ ආයතන හය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය එළඹ සිටපු දවසට කටයුත්තක් නැහැ. එයාට රිදෙන්න තැනක්, රිදවන්න තැනක් මේ තුන් ලෝකෙවත් නැහැ. කිසි කෙනෙකුට බය යටත් කෙනෙක් නෙමෙයි. ඒ මනසටයි කිව්වේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියලා කිව්වේ අන්න ඒ මනසටයි. ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙනවා කියලා විමුක්තියක් ගැන කතා කරන්නේ. ඔය ස්පර්ශ ආයතන හය ආරම්භය පුද්ගලයේ ඉන්නවා, සත්‍යයේ ඉන්නවා, වස්තු තියෙනවා කියලා තියෙන මේ හුරුව මෙහෙම පෙනෙන ගතිය මනසෙ ගෙවෙන එක. හතර උපාදානයෙන් මනස මිදෙනවා කියලා කිව්වේ. උපාදානය නැති සතර උපාදානයෙන් නැති කළා කියලා කිව්වේ මොකක්ද? මේ පෙනෙන පැත්තේ සත්‍යය පෙනෙනකම නැති වෙලා, ආත්මයම් පෙනෙනකම නැති වෙලා, වස්තු පෙනෙනකම නැති වෙලා, මේ විදිහට බ්‍රහ්මචර්යාව නැත්තම් මේ විදිහට ප්‍රතිපදාවක හැතිරෙන්න ඕනේ දුකෙන් මිදෙන්න නම් කියන වෘත සමාදානය දුර වෙලා. එතකොට සුඤ්ඤෝගාම ස්පර්ශ ආයතන හයම එකක්. ඒකේ ඊතරම් තියෝරිම තියෙන්නේ. මේක පාරම තියෙන්නේ මේ පැත්ත. තින්නම් පාරගත තලේ සිටි බ්‍රාහ්මණ ඊතර වෙල එගොඩ සිටි බ්‍රාහ්මණ කියලා කියනවා මේ පැත්ත. එයා එහා පැත්තට යන්නේම නැහැ. ඊතර ඉවරට යන්නේම නැහැ. සතුරු සර්පය හතර දෙනාත් ඉන්නේ ওই පැත්තේ. සතුරු වදකේ පහ දෙනාත් ඉන්නේ ওই පැත්තේ. ඈ එතකොට වැලි කිරිය ඇහි පසන් හිටු මිත්‍යා තියෙන ওই පැත්තේ. හිස් ගෙවල් හය තියෙන්නේත් ওই පැත්තේ. ඔක්කොම ටික ගම්පහරන හොරු ඉන්නේත් ওই පැත්තේ. ওই ටික ඔක්කොම එතරම් මැරලා යනවා. මෙයා මෙතර
සම්පූර්ණම මෙතර ඉඳන් ඔතෙන්ට යන්න තියෙන පාරම කඩනවා. එච්චර. ඉතින් මේක හරි අමුතු දර්ශනයක්. ඇත්තටම අර මං කිව්වේ ගෑස් පුරවපු බැලුම් ටිකක් උඩට යන්නේ පාතට ඇදලා තියෙන තාක් යන්නේ නැහැ වගේ. මේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ නොදකින්න තාක් මේ ආශ්‍රයන් ගෙවෙන්නේ නැහැ. අතහැරලා යන්නේ නැහැ මේ ටික. ඒකයි මෙහෙ නෙමෙයි මේ ගති ටික හිතේ තමයි කාම සතර උපාදානයේ මනසේ ඇති ගතියක්. නමුත් ඒක මේක හිතේ උපදින්නේ නේද හිතේ උපදින්නේ නේද කියලා හිතලා හිතලා යවන්න බෑ ගෙවෙන්නේ නැහැ. මොකද මෙයා උපාදාය කරගෙන තියෙන ස්පර්ශ ආයතන හය. රැහෙන් බැඳලා තියෙන්නේ මෙහෙ. එතන ලනුව සෙපුවොත් විතරයි මේක ගෙවෙන්නේ. රූප තණ්හා ශබ්ද තණ්හා කියලා ඒ ආරම්භය තියෙන සංයෝජනය අතහැරුණොත් මිසක මේ වෙන ගෙවෙන්නේ නැහැ. ඒකයි දුක පිරිසිඳ දැක සමුදය දුරුකට යුතුයි කියන කමක් පෙන්නන්නේ මේ සාසනය. ඒ හින්දා කෙලෙස් තමන්ගේ මනස පැත්තේ තියන්නේ කියලා කෙලෙස් අයින් කරන්න දඟලන්න එපා. හැම කෙනෙක්ම හදන්නේ රාග දේශ මොහ දුරු කරගන්න වීර්ය කරන එකනේ. රාග දේශ මොහ කියන ටික දුරු වෙන්නේ නැත්තේ මේ ස්පර්ශ ආයතන හය බැඳිලා හින්දා. එතනයි ගැටේ ලැහන්න ඕනේ. ඇහත් රූපයක් දෙක නිසා පවතින චන්ද රාගයේ දෝෂේ ස්පර්ශ ආයතන හය පිළිසිඳ දකින්න දකින්න තමයි මේ ටික ගෙවෙන්නේ. ඒ හින්දා හැම වෙලාවෙම අනුපාදා පරිනිර්වාණය ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන කෙලෙස් ටික අතහැරුණි කියන තැනක් තියෙනවා. ඕගොල්ලන්ට ඒ නිසා මේ ආධ්‍යාත්මික උපදින කෙලෙස් ටික ඇසුරු කරගෙන තියෙන තැහැරූප දෙක ඉපදුනේ තැහැරූප දෙක නිසායි. පවතින තැහැරූප දෙකෙන්මයි. සබ්ද නිරුජ්ජමාන නිරුජ්ජති. චක්කුන් ලෝකේ පිය රූපං සාද රූපං එත්තේසා තණ්හා පහ්‍යමාන පහ්‍යති එත්ත නිරුජ්ජමාන නිරුජ්ජති. මේ තණ්හාව නැති වෙන්නේ කොහෙද? ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව නැති වෙන්නේත් මෙහි ප්‍රහින වෙන්නේත් මෙහි. උතනින් මිසක මෙහෙන් නෙමෙයි. ඔතක මතක තබා ගන්න සමුදියයි නිරෝධය දෙකම පින්නු එකතැනි. සමුදියේ දුරු කිරීමම නිරෝධය කියන තැනක් තියෙන්නේ මේ සාසනේ. මේ කෙලෙස් ටික ජීවෙන්නේ නැති ඇහැ කෙරේ තණ්හාව තියෙන නිසායි. කෙලෙසිම නැති. නමුත් සංයෝජනේ රැහෙන ඇදලා කූණ්‍ය ගහලා තියෙන්නේ මේ දිව. ඔතක මතක තියා ගන්න ඕනේ. තණ්හාව සරුංගලයක් නම් සරුංගලේ නූල් අතේ තියාගෙන ඉන්න ළමයා ඉන්නේ බිම. ළමයාගේ අතේ නූල් අතහැරියොත් නූල් කැපුවොත් මෙතක සරුංගලේ යන්නේ ඒ තාක් නැත්තම් යන්නේ. ළමුව බලයි නම් හොඳ වාහනේ කම්බියක් වගේ එකක් නේද උලකට කැඩෙන්නේ නැත්නම්. ඉතින් සරුංගලේ උඩ වුණාට ඒක අල්ලගෙන තියෙන්නේ අහුවෙලා තියෙන්නේ කොතින්ද? සරුංගලේ යවන්න ගැත්තේ. ඒ වගේ අත්වාද උපාදානයේ සරුංගලේ වගේ මනසේ තමයි. හැබැයි ඒක නූල තින්න මොකේද? ස්පර්ශ ආයතන හයින. එතනින් අතහැරනොත් විතරයි මේක අතහැරන්නේ ගහලා යන්නේ. ස්පර්ශ ආයතන හය පිරිසිෙන් දැකපු දවසට තමයි ආශ්‍රයන්ගෙන් කෙලෙසුගේ මනස මිදෙන්නේ. ඉතින් ඔන්න ඔය ටිකමයි. කොයි පැත්තකින් ආවත් එන්නේ එකම උත්තරයට. ඊගාට මේ ධර්මයේ තියෙන විශේෂී ගුණයක් ඒ මොන පරියායකින් මොන න්‍යායකින් කතා කරුවත් එකම මාර්ගෙට එන්නේ. වෙනස් වෙන්නේ නැහැ. සූත්‍ර 100ක් කතා කරුවත් ආයෙත් එන්නේ උත්තරයට. එකම දැනට. එකම දේට. වෙනස් වෙන්නේ නැහැ. අරකින් කියපු එක වෙනස් එකක් වෙන එකකින් කරන්න පනවන්නේ නැහැ. වෙන තැනකින් කියපු එකක් තව තැනකින් වෙන විදිහකට පනවල නවතර වෙන්නේ නැහැ. කොයි තැනකින් ආවත් එක දර්ශනයටයි නතර වෙන්නේ. නියම
සද්ධර්මයක ලක්ෂණ එය හඳුනා ගන්න පුළුවන් ඒක. හොඳයි එහෙනම් හැමදෙනාම තෙරුවන් සරණයි.